बना रहे हैं मोटर में। वहन में हमारे पास एक काल बने गुंडा की बनाना खिलाती है। आजाओ से अभी आरंभ करें मुझे आएगी ठीक है। मुझे मैं कथा करने वाला को उसे मांगी दवा से बनी क्यों दोनों पक्षों पर तेरे के सागर चार्ट करने में आज बात करना चाहिए थी। अरे अभी आवश्यक नहीं है डॉक्टर निरुपम ने कोई सावधान करें यार क्या आपको निरुपम के अध्ययन के बाद वह व्यक्तिगत कारण से यह आवश्यक करा। अरे ऐसा इंपॉर्टेंट मंदिर वे अब धीरे धीरे के दोस्त के साथ अच्छा करें यार। अरे मुझे मैं बारे में मांगोगलांट मई मास के खाली जून ना पेपर का प्रश्न संपूर्ण कर रहा हूँ। अरे ये पेपर की मांगी दाव से होगा ना वो पेपर देना हम बेला नहीं ठीक है नहीं दिया ना हरे आरागे नहीं ठीक है नहीं दिया ना हरे हरे अलग से कथा करने बाला करते ना ये नहीं करते पेपर का क्या उदाहरण प्रमाणित करेगा हम अरे तार्किक के दोष समान के लिए आने को है ये नहीं करूँगा आलोचना करके बोलना ना रखे ये नहीं किया अरे पटांगा मुझे नाम बड़ा फैमिली में था भी लांच हुई है हमें तक लेते हैं मुझे वो पटांग करना मुझे नहीं पता मैंने मेरे पेपर देखी मैंने बोलो मैंने मेरे पेपर देखा एक ही फाले भी पास चलो हमें जानना है क्या क्या दुआ के एक करते इस पास मत रे सलाम बाला जी वहाँ भी अरे पास ना के एक तो आप लोग किए ना वहाँ पहाड़ है पहाड़ों का विश संख्या रखा है साधारण पदे एक तो पहाड़ी है हैटवान ने की वैन पदे वन ने की वैन पदे मैंने मैं किया ना कारण आप तुले समीकरण सामन कर හරි සුබෝධ ප්‍රශ්න පත්‍රය තුළ සාකච්ඡා කරමු මේ පාඩම. කරලා නැති ඉතිරි වෙලා තියෙන පාඩම් තුන. ඔක මම ඊයේ දවසේ තුල රන්දි ගෲප් එකට එවලා තිබ්බා. මේ තියෙන මේ පේපර් එක. ඊ දවසේ මම ගෲප් එකට ගෝ. ඉතල අන්නවු තිබ්බා. එහෙනම් කී දෙනෙක් හරිද පළවෙනි කාරණේ n සමානයි 12 n සමානයි 12 හරිද අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හරි දැස ගන්න හරි එක පොතේ හෝ ඔයගොල්ලන්ට නැත්නම් කොලේක හෝ කරන්න පුළුවන් එහෙනම් තා කොදන ඔයගොල්ලන්ට කැමති තැනක කරන්න පුළුවන් ඔයගොල්ලගේ පොත දැන් ඉවරයිනේ ඒ නිසා පොතේ කරක් තමක් නැහැ हाथरे तुम बाले हाथरे तुम बाले नाटे तुम बाले दर्शक नेता बाले विना एक तुनम तम
හරි හැබැයි පාදයේ 28 වෙලා එවන අපේ කට්ටිය පොඩ්ඩක් කල්පනා කරේ මෙතන දර්ශකයේ 3ම තමයි වෙන්න ඕන මොකද අවසානයේ 3 එහෙම නැවෙත් එහෙනම් මෙතන පාදයේ කීයක් වෙන්නද පාදයේ කීයක් වෙන්නද අන්න හරි පාදයේ වෙන 4 වෙන්න ඕන එහෙනම් අතේ 3 වෙනි බලය ඉතින් බලන්න වැඩේ හරිද කියලා අතේ 3 වෙනි බලය අතේ 3 වෙනි බලය ඔන්න අදාළ පිළිතුර चक्र हैट भी डालना, चिस्ता भी डालना, शब्द देख भी डालना। तो लोग फर्क चेक करें, हाँ यार मिश्र किने कहता हूँ, हाँ ये हैट दोलाये बेदुओं पहाई, चिस्ता दोलाये बेदुओं तभी दे चुना, हैट देख आप इधर दोलाये बेदुओं दे भी दोलो फर्क खाए। अमेंनो साले मानु पाते, पहानु, चुनानु, खाए, पहानु, चुनानु, खाए। एक ही तरह का प्राय चीन हाँ वहाँ अनु चुनानु है वहाँ अनु चुनानु है है जरूर जो वैरी कर लेते हैं ना सब इसमें देखें बावन से बुलाए तो ना अनुपात पाल में नहीं यूज़ किया जाता है इधर अनुपात पाल में हम जाइयां ना कितनी है तो नाम देखेंगे මොකද ඉක්ස්නම් අන්‍යාතයේ පළමුව දෙකෙන් බෙදිලා ඉන්පස්සේ තමයි එකක් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අවසානටම සිද්ධ වෙලා තියෙන එකක් එකතු වෙන්නේ. එහෙනම් මුලින්ම එලවන්න ඕනේ මොකද? අන්න ඒ අන්තිමටම වෙච්ච දේ. ඒ කියන්නේ එකතු වුණා එක කියන එක තමයි මුලින්ම එලවන්නේ. එහෙනම් බෙදීම දෙක එහෙමම තියෙච්චා. අපි මුලින්ම ධන එක එලවන්නේ. ධන එකක් එලවන්න ඍණ එකක් අනිත් පැත්තට එහෙමනම් ඍණ එකක්. අනිත් පැත්තට එහෙමනම් ඍණ එකක් දාමු. ඔන්න ඔය විදිය. එනම් ධන එකට ඍණ එක කැන්සල් වෙවි ඉතිරි වෙවි x බෙදීම දෙකක් මේ පැත්ත පහ එක ගියොත් කීයද එවි හතරක් කියලා දැන් ඊට පස්සේ අපි ආවමු බෙදීම දෙක එහෙනම් බෙදීම දෙක එලවන්න හොඳ විදියක් කල්පනා කරමු බෙදීම දෙක එලවන්න පුළුවන් අපිට ගුණ කිරීම දෙකක් එහෙනම් අනිත් පැත්තට ගුණ කිරීම දෙකක් දාමු එහෙනම් දෙකට දෙක කැපිලා ආවි x සමානයි 4 වරක් 2 8ක් කියලා ඔයාලා කිව්ව කතාව හරි උත්තරේ 8 තමයි බෙදීම දෙකක් කෙලවන්න ගුණ කිරීම දෙකක් එනං අනිත් පැතරත් ගුණ කිරීම දෙකක් වැඩි පැහැදිලිද බෝඩ් එක පැහැදිලිද ළමයින්ට ඔන්න ප්‍රශ්න අංක 4 කෙටි ප්‍රශ්න පත්‍රයේ අංක 4 හොඳයි අඩුපාඩුවක් මොකක්ද කියනම් ඉක්මනට හරි ගස්ස ගමු विशाल एने विशाल मुकद किया ने A O B के ने कोणीय विशालता
A O B මෙන්න මේ x කියන කෝණයේ විශාලත්වය වන්න තියෙනවා. ඉතින් ළමයි අපි දන්නවා ඕනෑම ලක්ෂයක් ගත්තොත් මෙන්න මේ O කියන ලක්ෂය ගත්තොත් O කියන ලක්ෂයක් වඩා වැඩි කෝණ සියල්ල එකතු අංශක කීයක් වෙන්න ඕනේද? අංශක 360ක් වෙන්න ඕනේ. එහෙමනම් සමීකරණයක් ගත්තොත් x එකතු කිරීම x ධන 23 එකතු කිරීම x ධන 37 ඔය කියන කෝණ සියල්ලේ එකතු ඔය කියන කෝණ සියල්ලේම එකතුව සමාන වෙන්න ඕනේ ළමයි අංශක 360කට සමාන වෙන්න ඕනේ ළමයි අංශක 360කට එහෙමනම් x එකතු කිරීම x සජාතිය වද සුළු කරොත් 3x 23යි 37 එකතු කරොත් 60යි සමානයි අංශක 360යි එහෙනම් දැන් ධන 60 එලවන්න වෙන 60ක් දාමු එහෙනම් අනිත් පැත්තට දාමු වෙන 60ක් හරි එහෙනම් ධන 60 වෙන 60 කැපිලා යමු 3x සමාන අංශක 300යි දෙපසම 3ෙන් බෙදමු එවනම් x සමාන අංශක 100යි x ඇවිත් අංශක 100යි දවශාර කියන කතාව හරි මම හිතන ගොඩක් කට්ටිය පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. x වල ඇවිල්ලා අංශක 100යි. සජාතිය පද සිදු කරගත්ත x ළව වෙනම ඒ දෙකම පූර්ණ සංඛ්‍යා ටික වෙනම පූර්ණ සංඛ්‍යා ටික මුලින්ම ලැබුව අවසානයේ x උත්තර කරා. හරි. ප්‍රශ්න තියෙනවා පැහැදිලි කිරීමක් කියන්නම් මම. හරි මෙලිත මොකද අපි මෙලිත හරිද වැඩේ විමුක්ති රාජපක්ෂ හරියට නම් හිතන්නේ චවිතු වැරදිලාද දන්නේ චවිතු සමහර කිර වෙනස් ක්‍රමයක් භාවිත කරලා ඇත පසිඳු වැරද්දක් කියලා ඇත සමහර කිර आरंभक विश्व संख्या विषम संख्या के लिए अनुनमय गुणांगारीय उत्तरे अभी बालम ඊළඟ කාරණේ
प्रश्न हाथ संख्या मत निरूपण करती असमानता असमानता दर्पण पेन्नु ऋण दिख गाव पाठ कलती धन तुन गाव बोली पाठ कलती मैं योग असमानता दर्पण ऋण दिख की प्रमाणित वाडा ऋण दिख की प्रमाणित वाडा एक्स के ना विशाल धन तुन की प्रमाणित वाडा एक्स के ना कुडर हेवै बोली पाट कल्लाकन बोले धन तुनकीन बोले पाट कल्लाण दिखकीन बोले धन दिखकीन बोले ऋण दिखकीन बोले धन तुनकीन बोले पाट गलामाती अनिवार्य मुखाण अरे अंदर මෙතනින් දකුණු පසට යන කාල කලාප ධන කාල කලාප විදියට මෙතනින් බටහිර පැත්තට යනවා. ඒ කියන්නේ නැගෙනහිර නෙවෙයි බටහිර පැත්තට තියෙන ඒවා ඍණ කාල කලාප විදියට ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. මේ ඔක්කොම මනං කල්පිත රේඛා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදපු ඒවා. අක්ෂාංශ හා දේශාංශ ඇස්යෙන් තමයි මේක ගන්න. මේක කාල කලාප නම් ගොඩනගන්නේ දේශාංශ ඇස්. අක්ෂාංශ නෙවෙයි දේශාංශ. මම හිතන ඔයගොල්ලෝ අක්ෂාංශ කියන්නේ මොනවාද දේශාංශ කියන්නේ මොනවාද කියන එක भूगोले संख्या එක කාල කලාපයක ඉඳලා තව කාල කලාපයකට යනවන බිඳුව කියන කාල කලාපෙ ඉඳලා එක කියන කාල කලාපෙට ඉදිරියට හෝ එක්ක පස්සට හෝ යනවන මේ කියන කාල කලාපය තුල තියෙන වේලාව එකකින් මොකද වෙන්නේ පැය එකකින් වෙනස් වෙනවා මෙතනින් මෙතනට යනවන දැන් හිතන්නකෝ මෙතන වේලාව පැය 8යි කියලා බිඳුව කියන කාල කලාපේ වේලාව පැය 8යි හැබැයි ධන එක කියන කාල කලාපෙට යනකොට පැයකින් වෙලා වෙනස් කරගන්න ඒ කියන්නේ වෙලාව 9ක් වෙන්න ඕනේ. පැය 9ක් වෙන්න ඕනේ. දකුණට යනවනම් ඒ කියන්නේ නැගිනහිර පැත්තට ගෝලයේ යනවනම් එහෙම නැත්නම් දකුණු දිශාවට යනවනම් ධන පැත්තට යනවනම් පැයෙන් පැය වෙලාව වැඩි වෙනවා. කාල කලාප භාගයක් ගත්තොත් කාල කලාපයකින් භාගයක් ගත්තොත් වෙලාවේ වෙනස කොච්චරක් වෙනවද? වෙලාවේ වෙනස කොච්චරක් වෙනවද? කාල කලාප භාගයක් ගන්න. පැයෙන් භාගයක්. ඒ කියන්නේ පැය භාගයක්. මිනිත්තු 30ක්.
ඒ වගේම කාල කලාපයක් ඔස්සේ ඔයගොල්ලෝ පහළට යනවන පිටිපස්සට යනවන ඒ කියන්නේ ඍණ පැත්තට යනවන වෙලාව පැයෙන් පැය මොකද වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ පැයෙන් පැය අඩු වෙන්න ඔච්චරයි ඇත්තටම මතක තියාගන්න තියෙන්නේ කාලයේ සම්බන්ධය කාල කලාපයක් ඔස්සේ ඉදිරියට යනකොට පැයෙන් පැය වැඩි වෙන අතර කාල කලාපයක් ඔස්සේ පිටිපස්සට යනකොට ඒ කියන්නේ ඍණ දිශාවට යනවන කාලයේ පැයකින් අඩු වෙන්න ඕනේ කාල කලාප භාගයක් මාරු වෙනවන පැය භාගිකින් වෙලාව මාරු වෙන්න ඕනේ මාරුනොදී අර ඉදිරියට යෑමේදී ධන දිශාවට යෑමේදී කාලය පැයකින් වැඩි කරගන්න පස්සට යනකොට කාල කලාපයක් ඔස්සේ පස්සට යනකොට හරි කාලය අඩු කරගන්න ඕක තමයි මූලික දේ මේක ඇතුලේ තියෙන ඇත්තටම හරි දැන් උදාහරණයක් තව ගත්තොත් මතක තියාගන්න ලංකාව ගත්තොත් හරි මේ ලංකාව ගත්තොත් ලංකාව පිළිගන්නේ ධන 5යි භාගි කියන ධන 5යි භාගි කියන කාල කලාපය තුල ධන 5යි භාගි කියන කාල කලාපය තුල තමයි ලංකාව පිළිගන්නේ එංගලන්තයේට ඒ ග්‍රීනිෂ්කේ නගරයට සාපේක්ෂව තමයි වෙලාව ඔක්කොම නම් කරලා තියෙන්නේ. ඒකට අපි කියනවා ග්‍රීනිෂ් නගරේ වෙලාව. ඒගොල්ලන්ට සාපේක්ෂව තමයි මේ අපි ඔක්කොම වෙලාව බලලා තියෙන්නේ. ඒ මොකද ඒ නගරේ මැද්දෙන් තමයි බිඳුව කියන කාල කලාපේ වැටෙන්නේ. අපි පිටාන්නේ ධන 5 මාර කියන කාල කලාපේ තුල. ඒ කියන්නේ 5යි 6යි මැද්දේ. මෙන්න මේ හරිය තමයි ලංකාව පිටාන්නේ. අපිට ඒ කිසිවක් මතක තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. මෙතන තමයි අපි ඉන්නේ. හිතන්නකෝ ග්‍රිනිෂ් නගරේ වෙලාව මෙන්න මෙතන වෙලාව පැය 2:30 කියලා මතකනේ අන්තර්ජාතික ක්‍රමයට වෙලාව ලියන විදිහ 2:30. ඒ කියන්නේ පෙරවරු හොඳේ පෙරවරු 2:30 කියන එක පාන්දර කියන්නේ අපි. ඒතකොට එංගලන්ත වෙලාව එහෙමනම් අපේ වෙලාව කොහොම වෙන්නේ? ඔව් අශානි ඒකේ විදියට පොඩි වෙනසක් තියෙනවා මොකද ඒගොල්ලෝ ධන 5 ඉන්නේ අපි ඉන්නේ ධන 5යි භාගෙ ඉන්දියාව තියෙන්නේ 5යි ධන 5 ඔව් 5 කොටසක් තියෙනවා අපි 5යි භාගෙ පොඩි වෙනසක් තියෙනවා මං හිතන්නේ කාල කලාව එහෙනම් මෙතනදි වෙලාව දැන් බලමු පොඩි වැඩක් තියෙන්නේ කට්ටිය රණදී යමු බලන්න පැයෙන් පැය ඉස්සරහට දැන් මෙතනදි වෙලාව 2:30 අපි යමු කාල කලාපයක් ඉස්සරහට එහෙනම් මෙතනදි වෙලාව කියේ 3:30 මෙතනදි වෙලාව 4:30 පැයෙන් පැය වැඩි වෙනවා ඉස්සරහට යද්දි පැයෙන් පැය වැඩි වෙනවා එහෙනම් මෙතනට 5:30 6:30 මෙතන ඉඳලා මෙතනට යද්දි 7:30 පැයෙන් පැයනේ ඉස්සරහට යන්නේ මෙතන ඉඳලා මෙතනට යන්නේ පැයක් නෙවෙයි පැය භාගයක් ඒ කාල කලාප භාගයයි එහෙනම් 7:30 ඉඳලා භාගයක් කරනවා කියන්නේ කොච්චරද 8යි නේද 7:30 ඉඳලා භාගයක් කියන්නේ 8යි අන්න අපේ රටේ වෙලාව අන්න අපේ රටේ වෙලාව එහෙනම් අපේ රටේ වෙලාව මොකක්ද අපරටේ වෙලාව මොකක්ද? පෙරවරු 8. එහෙම නැත්නම් පැය 8. අරබුලන්ගේ වෙලාව මොකක්ද? පැය 2යි 30. පැහැදිලිද? ඉතින් ඔය විදිහට අපිට පුළුවන් හිතන්නකෝ දිනේ වුණත් හිතන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙතනදී දිනේ ඇවිල්ලා 2020 12 මාසේ 23 කියලා, 24 කියලා. ඉතින් අපේ දවස මොකද? දවස වෙනස් වෙලාද නැද්ද? අපේ දවස මොකද වෙන්නේ? මොකද හිතන්නේ අපේ දවස මොකද හිතන්නේ ඒ දවසමද ඒ දවස වෙනස් වෙලා දැන් ඒගොල්ලන්ගේ දවස දෙසැම්බර් 24 වුණාට අපේ දවස දෙසැම්බර් 24 නෙවෙයිද දෙසැම්බර් 24ම තමයි යන්නේ ඇයි ඉතින් මෙතන පෙරවරු 2:30 කියන්නේ මේ 12 මාසේ 24 වෙනිදා උදේ 2:30 පාන්දර 2:30 නේ ඒතර මෙතනට යනකොට පාන්දර 2:30 ඉඳලා මෙතනට යනකොට පාන්දර 8 නේ කියන්නේ උදේ 8 නේ දවස වෙනස් වෙනවද දවස වෙනස් වෙන්නේ ළමයි දවස වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම වුණොත් ඉතින් මෙහෙම වුණොත් හරි දැන් චූටි වෙනසක් මම කරනවා. ඉතින් ග්‍රිනිච් වල වෙලාව ඇවිල්ලා දවස ඇවිල්ලා 12 මාසේ 24 වෙනිදා ඉතින්කෝ 22:30 මොකක්ද අනේ 22:30 කියන්නේ? මේකට සම්මත වෙලා වෙන්නේ මං කියුවේ සාමාන්‍ය වෙලාවෙන් පැය 12 ක්‍රමයට කිව්වොත් 22:30 කියන්නේ කොච්චරද? පෙරවරුද පස්වරුද?
අමිෂ කියනවා 12 මාර කියලා නෑ 22යි 30 කියන්නේ 12 මාර වෙන්න බෑනේ 22යි 30 පෑ 12ක් අඩු කරන්න 22න් 12ක් අඩු කරන්න එතකොට 10යි අපි 6 වසරේදී කතා කරනවා මේවා පිළිබඳව පෑ 12 ක්‍රමයට ගත්තොත් 22න් 12ක් අඩු කරොත් 10යි මේ ඇවිල්ලා 10යි 30 පස්වරු 10යි 30 රාත්‍රී කියන්නේ අපි රාත්‍රී 10යි 30යි වෙලා ඒගොල්ලන්ගේ රටේ දැන් අපි බලමු අපේ රටේම බලන්න ඔන්න එතන ඉඳලා එනවා ඔන්න පැයක් ඉස්සරහට එනවානේ දකුණට යද්දී එනවා 23යි 30 මෙතනට යද්දී දැන් කියයි 24යි 30 කියලා 24යි 30 වෙන්න බෑනේ යන්නේ දවසට පැය 24න් ඉවරයි එහෙනම් මෙතනට යනකොට වෙලාව කීයද මෙතෙන්දි වෙලාව 22යි 30 මෙතනින් පැයක් යනකොට 23යි 30 23යි 30 ඉඳලා පැයක් යනකොට 24යි 30 කියලා තමයි කියවෙන්නේ 24ට පස්සේ ආපහු 24ට වඩා වැඩි වෙන්න බෑනේ එහෙනම් මෙතනට යනකොට මොකද්ද වෙලාව වෙන්න ඕනේ बिंदु देखाई थी है, बिंदु देखाई थी। इगेने पांदर दोलाहाई थी है क्या नहीं अभी, अन्य एक। आप वो मितन टेन कोटे बिंदु देखाई थी है इधर मितन टेन कोटे की है, इकाई थी है, इकाई थी है। आप वो मितन टेन कोटे तापया किस राड़े में, थोड़े देखाई थी है। आप वो तापया किस राड़े में कोटे तुनाई थी है। एना अपेरा टेन ना कोटे हतर අපේ රටේ නේනකොට 4යි අන්න හරි දැන් තේරුණාද කට්ටියට මොකද්ද මේ වෙන්නේ කියලා අර අමුතු හරි අමාරු ප්‍රශ්නයක් වගේ තිබ්බට කාලය හරි සිම්පල් දෙයක් වෙන්නේ සංඛ්‍යා රේඛාව තමයි ඕනේ ඕගලන්ට දෙන්නේ ටක් ගාලා සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න සංඛ්‍යා රේඛාව මත වෙලාවල් ටික ලකුණු කරගත්තා ටක් ගාලා ඉස්සරහට පස්සට දිව්ව වෙලාව හොයාගත්තා ඕක තමයි ලේසිම විදිය කාලය බලන්න හරිද දැන් තේරුණාද වැඩි පෑම් පෑ ඉස්සරහට යද්දී පෑම් පෑ එකතු වෙනවා. ඔය වගේම පස්සට ගියා නම් දැන් ඍණ කාල කලාපයක තිබ්බ රටක් බැලුවා නම් එහෙම අපි පස්සට යන්නේ. ඒතර පෑම් පෑ අඩු වෙනවා. තේරුණාද? එහෙනම් අපේ වෙලාව කීයද? අපේ වෙලාව ඇවිල්ලා 4යි. ඒ කියන්නේ අපි වාන්දර 4යි. දැන් මට කියමු බලන්න අපේ දවස මොකද්ද කියලා. ඒත් අර දවසම නේද 2020 12 වෙනි මාසේ නේද? හවුද? නෑ අන්න දැන් දවස වෙනස් වෙලා මේ ගොලන්ට රෑ වුණාට අපිට උදේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා ඊළඟ දවසට. එහෙනම් ඒ ගොලන්ට කලින් අපි ඒ දවස උදා වෙලා. එහෙම නේද වෙන්නේ? හරියට කල්පනා කරොත්. ඒ ගොලන්ට 25 වෙනිද වෙන්න කලින් අපිට 25 වෙනිද වෙලා. ආ අන්න දැක්කද? එහෙනම් දවසත් වෙනස් වෙනවා. දවසත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහරක් රටවල් වලට සෙනසුරාදා වෙනකොට තවත් සමහරක් රටකට මොකක්ද? ඉරිද වෙන්නත් පුළුවන්. තේරුණාද? එහෙම වෙන්නත් පුළුවන්. දැන් තේරුණාද කාලය බලන විදිය? අංක 1 මොකක්ද වෙන්න ඕනේ? සංඛ්‍යා රේඛාව ඇඳ ගන්න. අංක 1 සංඛ්‍යා රේඛාව ඇඳ ගන්න. සංඛ්‍යා රේඛාව ඇඳගෙන සංඛ්‍යා රේඛාව මත අර කියන වෙලාවල් ටික ලකුණු කර ගන්න. ඉස්සරහට යද්දි පෑම් පෑ වැඩි කරන්න, එකතු කරන්න. පිටිපස්සට යනවා නම් ඒ අදාළ තැන ඉඳලා, ඉගෙන ඍණ දිශාවට යනවා නම් පෑම් පෑ අඩු කරන්න. හැබැයි අපි යන්නේ කාල කලාප භාගයක් වගේ නම් පැය භාගයක් කියන එක ඔළුවේ තියාගන්න. එච්චරයි. සිම්පල් වැඩක් තියෙනවා. කාල කලාප මතක තියාගන්නවත් මොන රටේ කාල කලාප නෙමුකුත් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය සරලව බ්‍රිනිෂ් කියන එක. ඒක දැනගන්න ඕනේ. බිඳුව කාල කලාප කියන එක. එතනින් එහාට අනිත් එක ඉතින් ඒගොල්ලෝ කොහොමවත් අපිට දෙන්නේ. හරිද? නැත්නම් ඉතින් මේ ලෝකේ තියෙන රටවල් ලොකුකම කාල කලාප අපිට මතක තියාගෙන ඉන්න බෑ. ඒගොල්ලෝ විභාගෙදී ඒක දෙනවා. කාල කලාප ගොඩනැගෙන විදිය පිළිබඳව ඔයගලන්ට පුළුවන් පොත පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මා ලොකු දෙයක් නෙවෙයි ඔයගොල්ලෝ කොහොමටත් ඔබ භූගෝලයේ කියන විශේෂ කරනවා නම් මම හිතන්නේ ඔක්කොම ලෙක් කරන්න ඕනේ. ඒ විශේෂෙදි ඔයගොල්ලෝ මේ පිළිබඳව වැඩිපුර කතා කරනවා. මම ඉතින් දැන් කාලේ බලන විදිය ගැන යම් අදහසක් අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. තේරුණාද කට්ටියට? කාල කලාප දෙකක් අතර වෙනස පැයයි. ඉදිරියට යද්දී පැයෙන් පැය වෙනස් වෙනවා. වසරේ යද්දී පැයෙන් පැය අඩු වෙනවා. හරි දැන් අපි යමු බලන්න එහෙමනම් දැන් අපේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු සුබෝධ කල්පකට වැඩි පැහැදිලිව දැන් හරි දැන් නැවත ප්‍රශ්නෙට අපි යමු බලන්න එහෙමනම් ඔන්න ඍණ තුන කාල කලාපේ වෙලා එහෙනම් ටක් ගාලා මොකද කරගන්න ඕනේ දැන් සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්න සංඛ්‍යා රේඛාවක් ළමයි ඇඳ ගන්න හරි පොඩි try එකක් දෙන්න බලන්න දැන් ඕගොල්ලන් ඕගොල්ලෝ පොඩි try එකක් දෙන්නකෝ බලන්න
රිලීච් වෙලා කියන්නේ බිඳුව කාල කලාපේලා මෙතනදී වෙලාවයි අහන්නේ හොඳයි ගොඩක් අක්තිය පිළිතුරක් දෙනවා මොකද කියන්නේ ඍණ තුන කාල කලාපේ වෙලාව ඉරිදා 20යි 15 වෙනකොට එහෙමනම් බිඳුව කියන කාල කලාපේ වෙලාව කීයද කියලා අහන්න ඉතින් යන්න ඕනේ ළමයි ඉස්සරහට ඍණ තුනේ ඉඳලා ඉස්සරහට යන්න ඕනේ. එතකොට පැයෙන් පැය වෙලා මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මෙතනදී 21යි 15යි. මෙතනදී 22යි 15යි. මෙතනදී කීයද? මෙතනදී කීයද? 23යි 15යි. අන්න හරි. ඉස්සරහටනේ ආවේ. ඕගොල්ලෝ සමහරක් අය පස්සට ගියා. ඒක වැරදි. මෙතනින් අපි එන්නේ දකුණටනේ. ඍණ තුන කාල කලාපේ ඉඳලා අපි එන්නේ බිඳුව ගාව. ඒ කියන්නේ අපි දකුණු දිශාවට යන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඔව් පැයෙන් පැය එකතු වෙන්න ඕනේ. එහෙනම් විනිච් වෙලාව කීයද 23යි 15යි දවසේ වෙනසක් වෙලාද ළමයි දවසේ වෙනසක් වෙලාද දැන් මෙතනට ඉරිදානේ මෙතනට ඉරිදානේ මෙතනට එනකොට සමුද වෙලාද මෙතන එනකොට සමුද වෙලාද එහෙම වෙන්න බෑනේ ඒක ඉරිදම තමයි වෙලා වෙනසක් වෙලානේ දැන් ඒගොල්ලෝ තව කතාවක් අහනවා එම මොහොතේ ඒ මොහොතේ මේ කියන්නේ ඍණ තුන කාල කලාපේ වෙලාව 20යි 15 වෙනකොට තවත් රටක් තියෙනවලු සඳුදා 3යි 15 ඒ මොන කාල කලාපෙද කියලා අපෙන් අහනවා. ඒ ඇවිල මොන කාල කලාපෙද කියලා අපෙන් අහනවා. මොකද හිතන්නේ අපි යන් ඉස්සරහට බලන්න 3යි 15 වෙන්නේ මොන රටේද කියලා බලමු. එහෙනම් මෙතනල මෙතනට පැයක් යනවා කියන්නේ කීයද? 24යි 15 නෑ හොඳේ. මෙතනට යනකොට 24යි 15 වෙන්නේ නෑ. බිඳුවයි බිඳුවයි 15යි වෙන්නේ. ඇයි දැන් 24ට පස්සේ නිකන් ආපෝ බිඳුනේ යන්න ඕනේ එතකොට. 24 කියන්නේ බිඳු දෙක. ආවිතිකෙන් කිව්වා. එහෙනම් බිඳු දෙකයි 15. එහෙනම් මෙතනින් මෙතනට යද්දී 1යි 15. 2යි 15. 3යි 15. අන්න මෙතනට යනකොට තමයි වෙලාව 3යි 15 වෙන්නේ. අන්න 3යි 15 වෙනවා. එතනට යද්දී 3යි 15. ඒ කියන්නේ මොන කාල කලාපෙද? ධන හතර කාල කලාප. ධන හතර කාල කලාපේ. එතකොට එතනදී දවස මොකද හිතන්නේ? එතකොට ඉරිදමද? නෑනේ ඊළඟ දවසට ගිහිල්ලා. ඒ කියන්නේ සඳුද දවසට ගිහින්. ඔන්න අපේ කට්ටියට කාලය බලන විදිය මම කියලා දුන්නා. ඕක තමයි කාලය බලන ක්‍රමය. දකුණට යෑමේදී කාලය පැයෙන් පැය එකතු කරමින් යන්න. වම් පාසට යෑමේදී කාලය පැයෙන් පැය අඩු කරමින් යන්න. ඕක තමයි මූලික හරය ඇත්තටම මේක කරන්න තියෙන්නේ. හරි සාමාන්‍ය සුබෝධ අර සම්මතයක් තියෙනවා හරි කාල කලාපනේ මේවා සාමාන්‍ය සංඛ්‍යා විදියට සැලකන්නේ ඒ නිසා උතනදී දාන්නේ ලකුණ ධන කියන ලකුණ දාන්න ඔන්න ප්‍රශ්න අංක 8 කරුණාකර සංඛ්‍යා රේඛාව මත අරව ටික ලකුණු කරගන්න. එතකොට ඔයගලන් දන්නව මොකක්ද අපි කරේ කියලා. නිකන් උත්තරේ විතරක් දාන්නේ නැතිව මොකක්ද අපි ඇත්තටම කරේ කියන්නේ. ඒ නිසා නැවතත් කියන්නේ අපේ කට්ටියට සංඛ්‍යා රේඛාව ඔළුවේ තියෙනවා නම් ඕනම කාල ගැටලුවක් කරගන්න පුළුවන්. හරි සිම්පල් වැඩක් තියෙනවා. දැන් ඔයගලන්ට ওই පාඩම කරාට ගොඩක් කට්ටිය දැනගෙන හිටියේ නැහැ නේ ওই කතාව. මම හිතන්නේ නැහැ ගොඩක් කට්ටිය සංඛ්‍යා රේඛාවෙන් කරන්න ඉගෙනගෙන හිටියයි කියලා. හරවල එහෙම ඉගෙනගෙන තිබ්බද? සමුදේවිකේ කට්ටිය සමහරක් විදිහ ඉගෙනගෙන තියෙන්නේ නැති ඒක කාල කලාප වලින් ටීචර් කියලා දීලා ඇති සමහරක් විතර. කාල කලාප ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවෙන් බලන විදිහ සමහර කට්ටිය දැනගෙන ඉඳලා තියෙනවා සංඛ්‍යා රේඛාව තමයි වැදගත් සංඛ්‍යා රේඛාව තුළ ටංගාල ලකුණු කරගත්ත රටවල් දෙක අදාළ තැනට දිව්වා එක් තැනක ඉඳලා අනිත් තැනට දිව්වා දකුණට දුවනවා නම් ඒ කියන්නේ ධන දිශාවට දුවනවා නම් පැයෙන් පැය එකතු කරමින් යන්න පස්සට දුවනවා නම් ඒ කියන්නේ ඍණ දිශාවට යනවා නම් පැයෙන් පැය අඩු කරමින් යන්න හරිද හොඳයි යන දෙවිරියට ඔන්න කෙටි ප්‍රශ්න අංක 8 අවුරුද්දේ සමහරක් ඉස්කෝලේ මම වෙලා තියෙනවා හරි මම යන ඊළඟ ප්‍රශ්නෙට අපේ කට්ටිය හරි නේද කාලේ දැන් එක කෙටි ප්‍රශ්නයක් එනවා ඉතින් කාලේ ඕක කරගන්න ඔය දැනුම තිබ්බාම හොඳටම ප්‍රමාණවත් ඉතින් හැබැයි මේ කාලේ පාඩම මෙතනින් සමාප්තයි
9 හරි නෙලිත ඔන්න එහෙම නම් යනවා ඉදිරියට එහෙම නම් හරිනේ පසින්දු හරි එතනින් පස්සේ අපි යම් බලන්න ප්‍රශ්න අංක 9 එක හරි ටොන් වලින් දීලා තියෙන ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියනවා කිලෝග්‍රෑම් වලින් දක්වන්න කියනවා එහෙනම් අපි දන්නවා ටොන් කිලෝග්‍රෑම් කරන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ टोन वाली दिल देने स्कैन दे किलोग्राम वाली ना हाँ नाम अभी मेरे का दाहिन गुण कराने दो अभी मेरे का दाहस को नया कराने दो ना मेरे का दाहिन गुण करो तुम दाहस पांच सिया है तो आये किलोग्राम दशम दिन देना इलाका तो ना पीड़ित बस मैं दशम दिन का मित्र इधर इलाका तो ना पास रह पायेगा दाहिन गुण करा दिवे नहीं ඉතින් දැන් සුපුන් තමාසතු ඉදමින් 3ක් දෙනවනේ තරව කාස්තුව විදියට තරව කරුට ඒ කියන්නේ බ්‍රෝකර්ට. ඒතකොට එයා ගාව ඉතුරු වෙන්නේ 100ට කොච්චරක්ද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ එයා ගාව ඉතිරි වෙන ප්‍රතිශතය වෙන්නේ කොච්චරක්ද? ඉතිරි වෙන ප්‍රතිශතය වෙන්නේ කොච්චරක්ද? 100ට 100ක් නේ ඔක්කොම. ඒකෙන් 3ක් තරව කරුට දෙනවනේ. එයා ගාව ඉතිරි වෙන ප්‍රතිශතය විදියට ගත්තොත් මුදල නෙවෙයි ප්‍රතිශතය විදිහට ගත්තොත් 97. එතකොට මේගොල්ලෝ ඔය Nokia කියන්නේ අර ඉතිරි වෙන ප්‍රතිශතයේ 97 තමයි. රුපියල් කීයක් කියන්නේද? 19,40,000ක් කියන්නේ. 19,40,000ක් කියන්නේ. එහෙනම් අපිට පුළුවන් 97ක වටිනාකම දන්න හින්දා හරිද? 101ක වටිනාකමට අගාල හොයාගන්න. මොකද කරන්නේ? 1,94,000 නෑ 19,40,000 මොකද කරන්නේ 97 බෙදමු 97 ඒවා 1යි 194ට 97 ඒවා 2යි එහෙමනම් AB 20000 2.4 මේන්නේ 100ට 1ක වටිනාකම රුපියල් කොච්චරක්ද 20000ක් කියලා එහෙනම් තරව කරුට ලැබෙන මුදල නෙහන්නේ උතර තරව කරුට ලැබෙන මුදල කියන්නේ 100ට 3ක්නේ 1ක වටිනාකම දන්නවනම් එහෙනම් තරව කරුට ලැබෙන්නේ 100ට 3ක් එහෙනම් 100ට 3ක් බලන්න මොකද කරන්න ඕනේ 20000 ගොඩවන්න හොඳයි වෙනුලි වැඩේ කියලා තියෙනවා හොඳයි සතුටුදායකයි මෙතුණි හොඳයි සරසි හොඳයි ඔන්න ප්‍රශ්න අංක 10 කෙටි ප්‍රශ්න අංක 10 හොඳයි විමුක්ති වැඩේ හරි කියලා තියෙනවා බවන්ත හොඳයි නැවතත් කියනවා නිකම් උත්තරේ 60000 කියලා දාලා නම් ඉන්නපා ඉතින් තේරුම්ක් නැහැ එතකොට මේ සාකච්ඡාවේ තේරුම්ක් නැහැ අපි මේ කරන සාකච්ඡාවේ තේරුමක් නැහැ මේක නැවතත් කියනවා වැදගත් පාඩමක් ප්‍රතිශත කියන්නේ කාලේ වගේ තියෙන පාඩම නෙමෙයි මේක මතුවට සම්බන්ධ වෙන පාඩම් හොඳට තේරුම් ගත යුතු පාඩම් හොඳයි ශාර වැඩි සාර්ථකයි ඔන්න කෙටි ප්‍රශ්න අංක 10 හරි යන්න ඊළඟට කෙටි ප්‍රශ්න අංක 11ට හංසක මොකද අපේ හංසක සනුද වෙනුජ ඉමෙත් හොඳයි
ඊළඟ කතාවට යන්නම්. හරි. කුලක ප්‍රශ්නයක් ඔන්න. තුනත් 23ත් අතර පහේ ගුණාකාර ටික ලියන්නද? එහෙනම් මොනවාද 3යි 23යි අතර තියෙන පහේ ගුණාකාර වෙන්නේ? කියන්නේ පස්සර චක්‍රය. එහෙනම් පහ තියෙනවා. 10 ගන්න පුළුවන්. තව 15 ගන්න පුළුවන්. තව 20 ගන්න පුළුවන්. පාදාය 15 20. මොකක්ද අනේ මේ N A කියලා කියන්නේ? N කියලා කිව්වේ මොකක්ද? මතකද කාට හරි? මොකද N කියලා කිව්වේ කුලක පාඩමේදී? N කියලා කිව්වේ අවයව ගණන කියන එක. එහෙම නේද? අවයව ගණන කීයද කියන එක. අවයව කීයක් තියෙනවද එහෙමනම්? ඔව් අවයව ගණන කීයද? ඔව් අවයව ගණන 4යි. අවයව ගණන 4යි. අවයව තියෙන්නේ 4යි. පිළිතුරු 4. පිළිතුරු 4. කුලක පාඩමේ යටතේ ඔන්න. කුලක පාඩමේ යටතේ ඔන්න. ඒකත් හරිනේ නවිදු. හරි හොඳයි. අංක 12 මහාම පොදු සාධකයේ සයන්. ඒගොල්ලෝ අපිට ප්‍රථමික සංඛ්‍යා වලින් දීලා තියෙනවා. වැඩේ ලේසි කරලා තියෙන්නේ අපිට මහාම පොදු සාධකය හොයාගන්න විතරයි. රවුම් කරගන්න විතරයි ඇත්තටම තියෙන්නේ අපිට. චුටි වැඩක් තියෙනවා. එහෙනම් පේලි 3ෙම තියෙන ඒවා අපි රවුම් කරගමු. පේලි 3ෙම තියෙන ඒවා 3ේ පේලියක් ගන්න බැරිද? පුළුවන් නේ. මෙතනක් තියෙනවා 3 එකක්. මෙතනක් 3 එකක්. මෙතනක් 3 එකක්. ඕන මට පුළුවන් 3 පේලියක් නම් ගන්න. තව 5 පේලි, 2 පේලි නැහැ. ඒකේ පේලියක් පුළුවන් නේ. මෙතනත් තේ ඉන්නවා, මෙතනත් තේ ඉන්නවා, මෙතනත් තේ ඉන්නවා. B-ගේ පේලියකුත් පුළුවන් වගේ. ඔව්. එහෙනම් මහා පොත් සාධකය වෙන්නේ 3 පේලියක් ගන්න පුළුවන්. ඒකේ පේලියක් ගන්න පුළුවන්. බීගි පේලියක් ගන්න පුළුවන්. ඒ තුන් දෙනා වැඩි කරමු. එහෙනම් 3යි AB. මෙන්න මහාම පොදු සාධකය. 3යි AB. ඔන්න ප්‍රශ්න අංක 12. හරිද ඔයගොල්ලෝ? හරි. 3යි AB. ඔන්න මහාම පොදු සාධකය. ඒකත් හරි. රවුම් කරලා බලන්න. රවුම් කරන්න ඕනේ. අංක 13 ඊට පස්සේ අපි යමු බලන්න. වර්ගමූලයේ සෙවීම. වර්ගමූලයේ සෙවීම. එහෙනම් මොකද අපේ කට්ටිය කියන්නේ? ඉස්සලාම 9 කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා 25 කියන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා දර්ශක ආකාරයට හදා ගන්න වෙනවා. එහෙමනේ. 25ක් ප්‍රථමක සංඛ්‍යාව වලින් ගත්තොත් එහෙනම් 9 කියන්නේ 3 බල 2යි 25 කියන්නේ 5 බල 2යි කියලා දර්ශක අංකණින් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ ඇත්තටම? ඔව් මොකද වෙන්නේ ඇත්තටම? වර්ගමූල කොක්ක ගැලවෙනකොට බලයට මොකද වෙන්නේ? බලය දෙකෙන් බෙදනවා කිව්වා. ඒ කියන්නේ බලය ඉවත් වෙනවා. 3 1 වෙනවා. 5 බල 1 වෙනවා. ඉතින් 3 බල 1ක් කියන්නේ කොහොමවත් 3යි. පහේ බල එකක් කියන්නේ කොහොමවත් 5යි. එන පිළිතුර 5න් පංගු 3යි. 5න් පංගු 3යි. මම කැමතියි ඔයගොල්ලෝ එකපාර පිළිතුර දාන්නේ නැතිව කොහොමද ඒක ගත්තේ කියන එක ලියලා තියෙනවා නේද? ඒක වැදගත් අපිට ඒක ලියලා තියෙන විදිය. දා 4 වෙනි ගැටලුව සුළු කිරීමක් තියෙන. හරිනේ ඒක. බෙදීමක් කරන්න දෙන්නේ ඔන්න. එවනම් මේක ඇතුලේ කිලෝග්‍රෑම් තියෙනවා. ටොන් තියෙනවා, කිලෝග්‍රෑම් තියෙනවා. ටොන් තීරුවක් වගේම කිලෝග්‍රෑම් තීරුවක් ගන්න වෙනවා. හරි. ටොන් 27යි කිලෝග්‍රෑම් 434. 11 න් බෙදන්න දෙයි. 27 දෙකට නෑ, 24 දෙකයි. 22යි. ඉතුරු 5යි. 4 ගත්ත පල්ලෙහාට. 54ට 4යි.
किलोग्राम नमसी हारसी अणु अतर मंकीन कथा अवीलती देखाईम किलो हारसियाणु अतर दीर्घ वेदियम वितराई थी एन महालुदया मैं थी ඊළඟ ප්‍රශ්නේ පැහැදිලි කරන්නම් මොකක්ද සම්භාවිතාව අපි හතේ පන්තියේ ඉගෙන ගන්නවා සිදුවීමක විය හැකියාව කියලා දෙයක් අන්න ඒක තමයි මේ අවුරුද්දේ අපි සම්භාවිතාව කියලා වැඩි දුර කතා කරන්නේ ඒ කියන්නේ යම් සිදුවීමක් වෙන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව කොතෙක්ද අන්න ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද සම්භාවිතාව එතකොට යම් සිදුවීමකදී අපිට වෙන්න පුළුවන් සියලුම දේවල් තියෙනවා දැන් උදාහරණයක් විදිහට ධාතු කැටයක් අපි පෙරලනවා නම් अरे दादु कटे पेरलोटेन प्रतिपल हय अतरी मुखाद वेन्न किया दुलवाम प्रतिपल मुनवा ඒ ප්‍රතිඵල අතරින් අපිට කිව්වොත් ඒගොල්ලෝ අංක 1 වැටෙන්න පුළුවන්. හරි අංක 1 වැටෙන්න පුළුවන්. ප්‍රතිඵල ප්‍රමාණය කොච්චරද? 1යි තියෙන. අංක 1 වැටෙන්න පුළුවන් chance 1යි තියෙන. ඇයි? 1ේ බැති 1යි තියෙන්නේ කොහොම? අන්න එහෙමනම් අපි කියනවා සම්භාවිතාව කොච්චරක් කියලාද? මුළු ප්‍රතිඵල ගානේ ඒ අදාළ ප්‍රතිඵල ගාන කොච්චරද කියලා. ඉතින් මුළු ප්‍රතිඵල ඔක්කොම 6ක් තියෙනවා. ඒ හය අතරින් අංක 1 වැටෙන්න පුළුවන් chance කීයද තියෙන්නේ 1යි. ඒ නිසා අන්නේ වගේ තැනකදී අපි සම්භාවිතාව ප්‍රකාශ කරනවා 6න් පංගුව 1ක් කියලා. එහෙනම් හිතන්නකෝ මෙහෙම වුණොත් ධාතු කැටේ පෙරලද්දී ඉරට්ටා ගයක් ලැබෙන්න පුළුවන් chance එක. එහෙම නැත්නම් සම්භාවිතාව කීයද? ධාතු කැටේ පෙරලද්දී ඉරට්ටි සංඛ්‍යාවක් වැටෙන්න පුළුවන් හැකියාව කොච්චරක් වෙන්න ඕනේ? ඉරට්ටි සංඛ්‍යාවක් වැටෙන්න පුළුවන්. ධාතු කැටේ ඇතුලේ ඉරට්ටි chances කොච්චරක් තියවද? හිතන්න. දාදු කැටේ පෙරලද්දී ඉරට්ටය ගැන කීයක් ලැබෙන්න පුළුවන්? අන්න හරි. 2 වෙන්න පුළුවන්. 4 වෙන්න පුළුවන්. 6 වෙන්න පුළුවන්. chances 3ක් තියෙනවා. ඔක්කොම වෙන්න පුළුවන් දේවල් 6ක් තියෙනවා. ඒ 6න් ඉරට්ටය ගැන වෙන්න පුළුවන් අවස්ථා 3ක් තියෙනවා. එහෙනම් අපි කියනවා සම්භාවිතාව කීයයි කියලාද? 6න් පංගු 3යි. මුළු ප්‍රතිඵල ගානේ අදාළ ප්‍රතිඵල ගානේ. ඕක තමයි සම්භාවිතාව කියන්නේ. මුළු ප්‍රතිඵල ගානේ අදාළ ප්‍රතිඵල ගාන කොතේ ඒක තමයි අපි සම්භාවිතාවක් කියලා කියන්නේ එහෙනම් දැන් මේ ගාන පොඩ්ඩක් හිතමුකෝ අපි බෑග් එකක සුදු පබළු 3ක් තියෙනවා කළු පබළු හරිද ඔව් භාගයක් විදියට තමයි සම්භාවිතාව ප්‍රකාශ කරන්නේ බෑග් එකක සුදු පබළු 3යි කළු පබළු 5යි තියෙනවා අහඹු ලෙස ඒ කියන්නේ බැලීමකින් තොරව විශේෂ තේරීමකින් තොරව එම බෑගෙන් පබළුවක් ඉවතර ගත්තොත් ඒ සුදු පබළුවක් වීම මොකද ඔයගොල්ලෝ හිතන්නේ ඔක්කොම බබළු කීයක්? ඒ කියන්නේ ඔක්කොම අවස්ථා කීයක් මල් ඇතුලේ තියෙනවද? අන්න හරි. මල් ඇතුලේ ඔක්කොම අවස්ථා තියෙනවා. සුදු අවස්ථා 3යි, කළු අවස්ථා 2යි. එහෙනම් මුළු අවස්ථා ගාන කොච්චරක්ද? මුළු අවස්ථා 5ක් තියෙනවා. ඒ මුළු අවස්ථා 5න් වෙන්න පුළුවන් සුදු අවස්ථා කීයක් තියෙනවද? සුදු අවස්ථා 3ක් තියෙනවා. එහෙනම් මුළු අවස්ථා ගාන කීයද? 5යි. ඒ අතරින් සුදු අවස්ථා කීයක් තියෙනවද? තුනයි එහෙනම් සම්භාවිතාව වෙන්නේ කොච්චරක්ද 5 පංගු 3යි අන්න 5 පංගු 3යි
මුල අවස්ථා ගණනින් අදාළ අවස්ථා ප්‍රමාණය කිව්වා. හරිද? එහෙනම් පහේ පංගු තුනක්. සම්භාවිතාව වෙන්නේ කොච්චරද? පහේ පංගු තුනක්. කොච්චරයි වෙන්නේ? එහෙනම් මම ඇහුවොත් කළු බබලුවක් ලැබීමේ සම්භාවිතාව. ළමයි කළු බබලුවක් ලැබීමේ සම්භාවිතාව කීයද? කළු බබලුවක් ලැබීමේ සම්භාවිතාව. පහේ පංගු දෙක. බලමු මේකට උත්තරයක් කවුද දෙන්නේ කියලා. එහෙමනම් එහුවොත් මම ඔයගලන්ගේ බෑගේ තුලින් නිල් පබලුවක් ලැබීමේ සම්භාවිතාව කීයද? බෑගේ තුලින් නිල් පබලුවක් ලැබීමේ සම්භාවිතාව කීයද? බෑගේ තුලින් නිල් පබලුවක් ලැබීමේ සම්භාවිතාව කීයද? Very good. කට්ටිය දැන් අඳමන්ද වෙලා ඉන්නවා සමහරක් කට්ටිය මේ මොකද්ද මෙයා මේ ඇහුවේ කියලා. ඉතින් බෑගේ ඇතුලේ නිල් පබලු නැහැ නේ? එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඒකේ තේරුම තමයි කිසි විටකත් වෙන්න පුළුවන් දෙයක්. කිසි විටකත් වෙන්න බෑයි කියන එක ළමයි. ඇයි ඉතින් මල් ඇතුලේ නිල් පබලු නැහැනේ? එහෙනම් සම්භාවිතාව බිඳුවයි. පහෙන් බිඳුවයි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බිඳුවයි කියලා දැම්මත් කමක් නැහැ. ඒ කියන්නේ කිසිසේත්ම වෙන්න බෑයි කියන්නේ. කිසිසේත්ම වෙන්න බෑ. ඉතින් මල් ඇතුලේ නිල් පබලු නැතුව කොහෙන්ද මල් ඇතුලේ නිල් පබලුව කියලා ගන්න. එහෙනම් අපි කියනවා සම්භාවිතාව කෙලින්ම කියයි කියලාද? අන්න බිඳුවයි කියලා. ඔච්චරයි. හරි. හරි ඊළඟ කාරණේ සුබෝධ මම ඒක තමයි මුලින් කිව්වේ මේ ප්‍රශ්න සාකච්ඡාවේදී මම ඒක කියලා දෙන්න කියලා අංක 16 අංක 16 අපිට තියෙනවා මෙන්න මෙහෙම කාරණයක් රස කැවිලි නිෂ්පාදකයේ එක්තරා කැවිලි වර්ගයක් සෑදීම සඳහා හාල් පිටි කිලෝ 2යි පාන් පිටි කිලෝ 3යි සීනි කිලෝ 1.5යි යොදා මිශ්‍රණයක් සාදා ගන්නවා. මිශ්‍රණයේ ඇති හාල් පිටි පාන් පිටි හා සීනි අතර අනුපාතය සරලම ආකාරයෙන් ලියන්නලු. ඉතින් ඔය කියන අනුපාතයේ සරලම ආකාරයට ගන්න කලින් අපි ඔය ඒකක සමාන කරගන්න ඕනේ. එහෙමනම් අපි ඒක බලමු මොකද කියන්නේ කියලා. මේක ඇතුලේ තියෙන්නේ පා හාල් තියෙනවා ඒත් එකම පාන් තියෙනවා ඒත් එකම සීනි තියෙනවා ඒකක සමාන කරගන්න බෑ අනුපාතයක් ලියන්න නේද එහෙමනම් අපි හාල් පිටි ගත්තොත් කිලෝ 2ක් ග්‍රෑම්වලට හැරෙවොත් ඒ කියන්නේ 2000ක් පාන් පිටි ගත්තොත් කිලෝ 3ක් ඒ කියන්නේ ග්‍රෑම්වලට හැරෙවොත් 3000ක් සීනි ගත්තොත් කිලෝ 1.5ක් ග්‍රෑම්වලට හැරෙවොත් 1500ක් සරල කරගන්න ලේසිම විදිය බිඳු දෙක කපලා ඉන්න එක. එහෙනම් 20යි 30යි 15යි. මෙන්න සරලම ආකාරයට ගෙනාවු. එහෙමද නැහැ. තවදුරටත් සරල කරන්න පුළුවන්. මොකද චක්කරි? සුබෝධ කියන උත්තරේ කොහොමද ආරලෝ සුබෝධ? බිඳු ඔක්කොම ටික කපලා දාන්න බෑ සුබෝධ. 20යි 30යි 15යි නේද? දැන් ආපහු අපිට පසර චක්‍රයෙන් බෙදන්න පුළුවන්. එහෙමනම් 4යි මෙතනට 6යි මෙතනට 3යි. 4යි 6යි 3යි. එහෙමද බලන්නකෝ. සුබෝධ මං හිතන්නේ බිඳු ටික ඔහේ කපලා දාලා දීලා තියෙනවද කොහෙද? බිඳුර බිඳු නිකන් කපලා. දැන් දෙකකින් විතරක් කපලාද කොහෙද සුබෝධ? ඒක තමයි සුබෝධර අර උත්තරය ඇවිල්ලා තිබ්බේ. අකිඳු භාෂිත වැඩේ හරි කියලා තියෙනවා. හොඳයි. සතුටුදායකයි බිනුරි. චමිතුවද සම්බන්ධ වෙලා නැද්ද කොහෙද? නෙවින් මොකද ඇති නෙවින්? හතර අනු හය අනු තුන. හොඳයි. වැඩේ හරි. අංක 17. අනේ දැන් පරිමාණ රූප කොටස මම කියලා දෙන්නම්. මොකද්ද මේ වෙන්නේ කියන එක? හරිද මේ වැඩේ? සුබෝධ වැරද්ද හොයාගත්තද? නිවින් වැඩේ හරි.
සුබෝධ තාම කල්පනා කරනවා ඇයි ඒක 4යි 6යි 3යි ආවේ කියලා. එහෙමද? බිංදු කපනකොට සුබෝධ තැන් තුනෙන්ම සමාන බිංදු ප්‍රමාණ කපන්න ඕනේ. ඔක්කොම බිංදු ටික කපලා අයින් කරන්න බෑ. තැන් තුනේම නැහැනේ බිංදු තුන ගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්නම් අංක 17 පරිමාණ රූප කතාවට. එක අණු 50000 පරිමාණයට 90 සෙන්ටිමීටර 3කින් දැක්වෙන සැබෑ බිමේ දිග කිලෝමීටර කීයක්ද කියන එක. හොඳට අහගන්න මොකද්ද මේ එක අණු 50000 කියන්නේ කියලා. අපි හතේ පන්තියේදී ඉගෙන ගන්නවා ඇත්තටම පරිමාණ රූපයක් අඳිනවයි කියන්නේ මොකක්ද? කුඩා දෙයක් විශාල කර දැක්වීමට හෝ විශාල දෙයක් අපේ භාවිතයේ පහසු ප්‍රමාණයට දැක්වීම තමයි. හරිද? අපි කියන්නේ මොකක් කියලාද? පරිමාණ රූපයක් අඳිනවා කියන්නේ. එහෙමනම් ඇත්තටම එක අණු 50000 කියන එකේ අදහස මොකක්ද? මේ මුලින් තියෙන ළමයි පරිමාණ. අපි පොතේ අඳින එක. මුලින් තියෙන්නේ පරිමාණ. දෙවෙනියට තියෙන්නේ සැබෑ. මේ දෙවෙනියට තියෙන්නේ මොකක්ද? සැබෑ දිග. මුලින් තියෙන්නේ පරිමාණ දිග, දෙවෙනියට තියෙන්නේ සැබෑ දිග. එතකොට එක අණු 50000 කියන එකේ තේරුම පොතේ අපි අඳින දෙක. ඒ කියන්නේ පරිමාණ සෙන්ටිමීටර් එකක් ඇන්දොත් අපි පොතේ ගොඩක් විට අඳින්නේ සෙන්ටිමීටර්නේ. සැබෑ දිග කොච්චරක් පෙන්නනවයි කියන එකද සෙන්ටිමීටර 50000ක් පෙන්නනවා කියන එක. එකට 50000යි කියන එකේ තේරුම ඕක. එක සෙන්ටිමීටරයක් පොතේ ඇන්දොත් ඒකේ නිරූපණය වෙන සැබෑ දිග වෙන්නේ කොච්චරක්ද සෙන්ටිමීටර 50000ක් කියන එක. අමිෂ මේක සමානයි කියලා ගන්න එපා. එතකොට වැරදි තර්කයක් හිතෙනවා ඔයගොල්ලෝ. ඔයගලන්ට 1 සෙන්ටිමීටරයක් සමානයි සෙන්ටිමීටර 50000යි කියන එක නෙවෙයි. 1 සෙන්ටිමීටරයකින් නිරූපණය වෙනවා ඇත්තටම සෙන්ටිමීටර 50000ක්. එහෙම නැතුව සෙන්ටිමීටර 1ට සෙන්ටිමීටර 50000ක් සමානයි කියලා කියන්න එපා ඉතින්. ඒක හරි මදි. මේකේ අදහස අපි සෙන්ටිමීටර 1ක් පොතේ ඇන්දොත් ඒකේ නිරූපණය වෙන සැබෑ දිග කොච්චරක් කියන එකද සෙන්ටිමීටර 50000ක් කියන එක. සෙන්ටිමීටර 50000ක් කියන එක. හරි. එහෙමනම් මේක සෙන්ටිමීටරයකින් නිරූපණය වෙන මීටර ප්‍රමාණය කොච්චරද? දැන් මේ සෙන්ටිමීටරනේ අනේ 50000 මීටර කොච්චරද? ඉතින් සෙන්ටිමීටර මීටර කරන්න මොකද කරන්න ඕනේ? ඔක 100ෙන් බෙදන්න ඕනේ. ඉතින් මේක 100ෙන් බෙදනවා කියන්නේ බිंदु දෙකක් කැපෙනවා. එහෙනම් 50000ෙන් බිंदु දෙකක් කැපුණොත් මීටර කීයද? මීටර 500යි. එහෙනම් මේකේ අදහස සෙන්ටිමීටර එකකින් මීටර 500යි. එහෙනම් දැන් අපේ සුබෝධර කියන්න පුළුවන් සෙන්ටිමීටර එකකින් එහෙමනම් මීටරනේ 500 කිලෝමීටර කීයද? කිලෝමීටර කීයද සුබෝධ? එහෙමනම් මීටර 500ක් කියන්නේ කිලෝමීටර කීයද? මෙන්න මේව දැනන් ඉන්න ඕනේ අපි. ඔව් මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් කියන විදිය. ඒත් එකම කිලෝමීටරයක් කියන්නේ මීටර 1000ක් කියන විදිය. ඔව් නවිදු කියනවා කිලෝමීටර 5යි කියලා. පසිදුත් කියනවා කිලෝමීටර 5යි කියලා. සුබෝධත් කියනවා කිලෝමීටර 5යි කියලා. ඔව්ද? මේ 500 සුබෝධ මොකද කරන්න ඕනේ? 1000ෙන් බෙදන්න ඕනේ සුබෝධ. එතකොට පසිදු කියනවා 50ක් වෙනවයි කියලා. මේක 1000ෙන් බෙදුවොත් අගේ ඉඳලා ඉලක්කම් 3ක් පන්නලා දශම තිත තියන්න ඕනේ. ඒ කියන්නේ කොච්චරක් වෙනවද? කිලෝමීටර 0.5 කිලෝමීටර 0.5. අන්න ඒකයි ළමයි කතාව. ඔගොල්ලෝ පටලව ගත්තේ යන්නේ එතන. 500 1000 පැත්තක සුබෝධ බෙදලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. 0.5ක් එන්නවා. එහෙනම් මේකේ අදහස 1 සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර එකකින් කිලෝමීටර කොච්චරක් පෙන්නනවා කියන එකද කිලෝමීටර 0.5ක් පෙන්නනවා කියන එක. ඒ කියන්නේ පරිමාණ දිග සෙන්ටිමීටර එකක් ඇන්දොත් කිලෝමීටර 0.5. ඔන්න ඔය කියන සම්බන්ධතාවය අපි විසින් ගොඩනගා ගන්න ඕනේ පරිමාණ දිගයි සැබෑ දිගයි අතර තියෙන. එතනින් පස්සේ අපිට පුළුවන් එහෙමනම් සෙන්ටිමීටර 6කින්. එහෙනම් දැන් සුබෝධට පුළුවන් සෙන්ටිමීටර 6කින් දැක්වෙන ප්‍රමාණය. සෙන්ටිමීටර 6කින් දැක්වෙන සැබෑ දිග. මොකද කියන්නේ සුබෝධ? සෙන්ටිමීටර 6කින් දැක්වෙන සැබෑ දිග. එකකින් පෙන්වන්නේ
එකකින් පෙන්වන්නේ සෙන්ටිමීටර එකකින් පෙන්වන්නේ කිලෝමීටර 0.5ක් නම් අන්න හරි දිල්ෂිකාට වැඩේ තේරුණා එහෙමනම් ඒ වගේ කී ගුණයක්ද ඒ වගේ 6 ගුණයක් අච්චරකින් මෙච්චරක් නම් මෙච්චරකින් කොච්චරක්ද සරලව කිව්වොත් අන්න ඒ තර්කය තමයි උතන තියෙන්නේ එහෙනම් 3.0ක් කියන්නේ 3ක් නෑනේ එහෙනම් කිලෝමීටර කොච්චරක්ද කිලෝමීටර 3ක් කිලෝමීටර 30ක් නෙවෙයි නෙලිත දශම ස්ථාන තිබ්බොත් කිලෝමීටර 3ක් සුබෝදර මං හිතන්නේ දැන් වැඩි පැහැදිලිව ඇයි අතන 0.5ක් උනේ කියන එකත් පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා හරි පරිමාණ දිග සහ සැබෑ දිග අතර සම්බන්ධතාවය ගන්න විදිය හරියට පැහැදිලි කරගන්න ඒක වැදගත් උගලට මේ කතාව ඇත්තටම හතේදීත් අපි කතා කරා ඒකම තමයි ඇත්තටම අටේදීත් කතා කරන්න දේ වෙන ලොකු වෙනස් වූ දෙයක් පරිමාණ රූපයට තේනේ ලබන අවුරුද්දේදී 9 වසරේදී අන්න තියෙනවා ලොකු කතාවක් පරිමාණ රූපත් එක්ක 7 සහ 8 අවුරුදු දෙකේදීම එකම ආකාරයට කතා කිරීමක් විතරයි අපි පරිමාණ රූපයට තේ කරන්නේ හරි අඩපාඩු තියෙනවා නම් ඉක්මනට හරි ගස්ස ගමු ඔන්න අපි දැන් අද කතා කරපු 17 වෙනි ප්‍රශ්නය दिन वकवाणुकूल හරි ඒ නිසා මේ දවස් ටිකේ ගෲප් එකේ යන මැසේජස් පොඩ්ඩක් බලන්න මග ඇරව ගන්න එපා प्रश्न दट कुमन पूर्ण वर्ग संख्या देखा अट पीटने කොමන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතර මොකද අපි ළමයි හිතන්නේ 78 දෙපැත්තෙන් පිටින පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මේ පැත්තෙන් කවුද ඉන්නේ මේ පැත්තෙන් කවුද ඉන්නේ ඒ කියන්නේ වර්ග සංඛ්‍යා කියන එක මතකද සමචතුර සංඛ්‍යා කියන එක තමයි ඉතින් මොනවාද එහෙනම් මේ පැත්තෙන් ඉන්නේ 64 මේ පැත්තෙන් ඉන්නේ කවුද 81
ඊළඟ ප්‍රශ්නේදී ඔන්න අහනවා මේ කියන අසමානතාවයේ විසඳුමට ගැළපෙන විශාලතම පූර්ණ සංඛ්‍යාව කොහොමද කියලා. විශාලතම පූර්ණ සංඛ්‍යාව කොහොමද කියලා. එහෙමනම් අපි ගත්තොත් මේ අසමානතාවය විසඳන්න මේ පොඩි වෙනසක් තියෙනවා. අසමානතාවයේ දෙපැත්තම ගිහිල්ලා තියෙනවා අන්‍යතපද. ඒ නිසා මේක ටිකක් විතර ඔයගලට අමාරු කාරණයක් වේවි. හැබැයි ඉස්ලාම මොකද්ද කරන්න ඕනේ? නොදන්නා පද ඔක්කොම එක පැත්තකට ගේන්න ගන්න. හරි, ඒ නිසා මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මුලින්ම වා ඍණ දෙක යවනවා එහා පැත්තට. ඒ ඍණ දෙක එහා පැත්තට යවන්න මම එතනට ධන දෙකක් දානවා. එහෙනම් මම අනිත් පැත්තටත් ධන දෙකක් දානවා. මේක පොඩ්ඩක් 9 වසර මට්ටමේ ගැටලුවක්. කලබල වෙන්න එපා ඒ හින්දා. හරිද? එහෙනම් 5x කියන කෙනා කුඩයි. අනිත් පැත්තේ එනවා එතකොට 4x ධන 3. දැන් අපි මොකද කරන්නේ? නොදන්නා පදයේ දෙපැත්තම දිනවනේ. නොදන්නා පදයේ දෙපැත්තම දිනවනේ. එහෙමනම් මම මොකද කරන්නේ? මේ ධන 4x ගන්නවා 5x පැත්තට. එහෙනම් එයාව කොහොමද මේ පැත්තට එවන්නේ? මේ ධන 4x මෙතනින් අයින් කරන්න ඍණ 4x එකක් දානවා. එහෙනම් අනිත් පැත්තිනුත් මොකද කරන්න ඕනේ? මේ වැඩේම කරන්න ඕනේ. දකුණට කරන වැඩේම වමටත් කරන්න ඕනේ. එහෙනම් ඔන්න මේ පැත්තෙන් 4x ඉවත් වුණා. 5x අඩු කිරීම 4x වෙනවා මේ පැත්තේ. ඒ අනුව ඔන්න විසඳුම එනවා අපිට x කුඩයි 3 කියලා. x කුඩයි 3 කියලා. හරි, අසමානතාවයේ දෙපැත්තෙම තියෙනවා නම් එක පැත්තකට අන්‍යතපද ගේන්න ඕනේ. ඒක තමයි කාරණේ. ටිකක් අලුත් දෙයක් මේක ඔයගලන්ට අපි ඉස්සරහදී ඉගෙන ගන්න දෙයක්. හරි. හරි, මේක නොතේරෙන්න ප්‍රධාන හේතුව පොඩ්ඩක් අපි තාම සමීකරණ විසඳීම් කතා කරලා නැහැ. සමීකරණේ දෙපැත්තෙම තියෙන. මේක ඇත්තටම 9 වසර පේපර් එකක සම්බන්ධ වෙලා තියෙන්නේ ඔයගලගේ පේපර් එකට. හරි, පොඩි වැරදීමක් වෙලා තියෙනවා. හරි, දැනට පොඩ්ඩක් ඒක ගැන ලොකුවට කල්පනා කරන්න එපා. ලබන අවුරුද්දේ අසමානතා කරද්දී මේ ගැන කොහොමද සමීකරණ කරද්දී මේ ගැන ගොඩාක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැනට පොඩ්ඩක් මේ කාරණාව අමතක කරන්න. මේකේ අදහස එහෙම නම් x කියන කෙනා කුඩයි ධන 3 කියන එක. හරි, මේ අසමානතාවයේ විසඳුම එහෙම නම් ඒවි අපිට x කුඩයි 3 කියන එක. මේ විසඳපු විදිය ගැන චුට්ටක් දැනට ඔළුවෙන් අමතක කරන්නකෝ. ඔබල මේක නොදන්නා කරුණක් තියෙනවා සමීකරණයට. ඒක අපි 9 දී ඉගෙන ගන්න දෙයක්. මේ ගැටලුව ඇත්තරම 9 වසරේ ගැටලුවක්. දැන් මට හරි ඒ විසඳුම අරගෙන විතරක් මට මේකට අදාළ විසඳුම මෙතනින් එහාට ඔයගලන්ට කියන්න පුළුවන්. විසඳුම ගන්න විදිය තමයි ඔයගලන්ට තාම තේරෙන්නේ නැති. මොකද සමීකරණේ විසඳන විදිය ඔයගලට තාම දන්නේ නැති. ඒක පොඩ්ඩක් අමතක කරන්නකෝ දැනට. මේ x කුඩයි 3 කියන එක ගැන විතරක් හිතලා හරි x කුඩයි 3 කියන එක ගැන විතරක් හිතලා මට ඒකට අදාළ ගැළපෙන අගය කියන්න බලන්න. එහෙනම් මොකක්ද මේ කියන අසමානතාවයට ගැළපෙන විසඳුම් වෙන්නේ? එහෙනම් x කියන කෙනා 3ට වඩා කුඩයි. එහෙනම් ගැළපෙන අගයන් ටික කියන්න බලන්න. නිකිලමේ අගය 3ට වඩා කුඩා අගයන් මොනවාද? 2 පුළුවන්. 1 පුළුවන්. බිංදුව පුළුවන්. ඍණ 1 පුළුවන්. ඔය විදියට ඍණ අනන්ත වෙනකම්ම පුළුවන්. ඒගොල්ලෝ අපෙන් අහන්නේ x සඳහා ගැළපෙන මොකද්ද මේ අහන්නේ අපෙන්? x සඳහා ගැළපෙන විශාලතම පූර්ණ සංඛ්‍යාව. x සඳහා ගැළපෙන විශාලතම පූර්ණ සංඛ්‍යාව මොකද්ද කියලා. එහෙනම් අන්න ගැළපෙන විශාලතම පූර්ණ සංඛ්‍යාව මේක. ඒ කිව්වේ 2. මේක පොඩ්ඩක් දැනට ලියාගන්න, අමතක කරන්න ලියන. මෙතනින් පස්සේ කරන විදිය ගැන තමයි ඔයගොල්ලෝ මේ අවුරුද්ද ඉගෙන ගන්නෙ. මේක විසඳන විදිය ගැන ඔයගොල්ලෝ තාම ඉගෙන ගන්නෑ. මේක පොඩ්ඩක් ඊළඟ අවුරුදු දෙකේදී අපිට හම්බ වෙන ගාණක්. ඒ නිසා දැනට පොඩ්ඩක් ඒක අමතක කරන්න. පහළ කොටස කරගන්න. අසමානතාවය විසඳන එක තමයි ලැබෙන අවුරුද්දේ කරන්න තියෙන්නේ අපිට. දැනට ඒක ගැන කලබල වෙන්න එපා. සමීකරණ ටික කරනකම් ඔබ මොහොත් ඔයගලන්ට තේරෙන්නේ නැහැ.
හරිනේ හරි 20 වෙනි කාරණේ සවිදි ටෙස්ලා කරනවා කියන්නේ මොකක්ද කියන එක හතේදී ඉගෙන ගන්නම මේ අවුරුද්දේදී අපි ඉගෙන ගන්නවා මොකද්ද සවිදි ටෙස්ලා කරනවා කියන්නේ සවිදි රූප විතරක් භාවිතා කරලා හදනවා නම් ඒකට අපි කියනවා සවිදි ටෙස්ලා කරනවා කියලා හරිද හැබැයි අපිට ඕන ඕන සවිදි රූප ගන්න බෑ අපිට ගන්න පුළුවන් සවිදි රූප ආකාර 3යි තියෙන්නේ හරි සවිදි රූපයක් කියලා කියන්නේ මොකක්ද හරි සවිදි රූපයක් කියලා කියන්නේ මොකක්ද පාද සියල්ල මෙන්ම කෝණ සියල්ලද එකිනෙකට සමාන වූ තල රූප අපි සවිදි බහුවස්ත්‍ර කියන එක ඉගෙන ගන්නවා සවිදි බහුවස්ත්‍ර විතරක් පාවිච්චි කරලා හදන ඒවා තමයි සවිදි ටෙස්ලා කරන කියන්නේ අපි ගිය අවුරුද්දේදී ඉගෙන ගන්නවා මොකක්ද ශුද්ධ ටෙස්ලා කරනයක් සහ අර්ධ ශුද්ධ ටෙස්ලා කරනයක් කියන්නේ එකම හැඩතලයක් විතරක් යොදාගෙන කරනවා නම් යම් කිසි හැඩතල නිර්මාණය ඒක අපි කිව්වා ශුද්ධ කියලා ගිය අවුරුද්දේදී මේ අවුරුද්දේදී අපි කතා කරනවා සවිදි ටෙස්ලාගෙන. ඒ කියන්නේ සවිදි රූප විතරයි පාවිච්චි කරන්නේ. එක සවිදි රූපයක් විතරක් නම් ඒක ඔන්න සවිදි ටෙස්ලාගෙන. එතකොට අර්ධ සවිදි ටෙස්ලාගෙන කියලා කියන්නේ සවිදි රූප එකකට වඩා වැඩිපුර ආරං කරනවා. ඒක අපි අර්ධ සවිදි ටෙස්ලාගෙන කියලා කියනවා. ටෙස්ලාගෙනක් සඳහා සවිදි ටෙස්ලාගෙනක් සඳහා භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ අපිට තියෙන්නේ මොනවාද? ඇත්තටම ගත හැකි තල රූප 3යි. එකක් තමයි සමපාද ත්‍රිකෝණය කියන එක. එකක් තමයි සමපාද ත්‍රිකෝණය කියන එක. හරිද? ඊට අමතරව අපිට ගත හැකි වෙනවා සමචතුරස්‍රය කියන එක. සමචතුරස්‍රය කියන එක. ඊට අමතරව අපිට පාවිච්චි කරන්න පුළුවන් සවිදි ෂඩාස්‍රය කියන එක. ඔය ටික තමයි ඇත්තටම අපිට ගන්න පුළුවන් විදියට තියෙන සවිදි රූප වෙන්නේ. ඊට වඩා ඒවා නම් ගන්න බැ. මේක මම පොඩ්ඩක් ඉතින් ලකුණු කරලා පෙන්නුවොත් මේවා ඔක්කොම පාද දිගින් සමානයි. එකිනෙකට සමාන වෙනවා කියන එක. සවිදි බව කියන්නේ ඒකනේ. සියලු කෝණ එකිනෙකට සමානයි. මේකෙත් සියලු කෝණ එකිනෙකට සමානයි එක කෝණයක අංශක 120ක් වෙනවා එහෙනම් සවිදි ෂඩාස්‍රය මේකෙත් පාද සියල්ල එකිනෙකට සමානයි පාද සියල්ල එකිනෙකට සමානයි හරි ඔය කියන තල රූප විතරයි අපිට භාවිතා කරන්න පුළුවන් එකක් සමපාද ත්‍රිකෝණය අනික සමචතුරස්‍රය අනික සවිදි ෂඩාස්‍රය සවිදි ෂඩාස්‍රය और मैं हेडतल तुनाक पेनुआ एक पोडा दाग एक आलू को टेसलाकरण पाड़ में मे आवृद्धि एक साविधि टेसलाकरण साविधि तल रूप वितरक पावित करण निर्माण साविधि टेसलाकरण क्या मुखाद किया හරි මෙතන ඔයාලට පුළුවන් මාක් කරගන්න මේක එක කෝණයක අංශක 60යි කියන එක මේ කෝණ ඔක්කොම අංශක 60යි කියන එක මෙතනයි ඉතින් අනුම මාක් කරන්නේ මෙතන මාක් කරගන්නේ 120යි කියන එක සියලු කෝණ 120යි ඔක්කොම 120යි හයිසියක් නෙවෙයි 720ක් කියන්නේ. සුබෝධ කෝණ සියල්ල එකතු වුණා 120. 120ව 6ක් තියෙනවා. හරිනේ. හරි ඉදිරියට යන්නම් මනම්. ඉස්තන් වලට සුදුසු වචන ලියන්න. ඔන්න උඩපේ පාඩම අපේ. මොකද කට්ටිය කියන්නේ අඳුරු කරපු කොටස හඳුන්වන නම අඳුරු කරපු කොටස හඳුන්වන නම
अन्हार मेकट अभी हाँ मुका केंद्रिक खंडय केंद्रिक खंडय केंद्रिक खंडय विद्य अरे महिदर केंद्रिक खंडय ये चाप कोटास देख की हाँ तमनावल देख संबंध वेन्ने अरयान अन्हार केंद्रिक खंडे विधिर यव हूनाव हेदेनिकोहमद चाप कोटसकिन हा अरयन देखकी अरयन देखकी माई मृतमाई उन्न उयकीन कथाव निर्माण वे अद्रुगर ऊ चाप कोटस हरि अद्रुगर अति कोटस हेदेनि केंद्रिक खंडे विधिटाई एतक चाप कोटस देखकिन चाप कोटसकिन हा अरयन देखकी माई गलतमा उयकीन केंद्रिक खंडे निर्माण वे नैतकालीनव करपु देय मुदलकिन सीट अटक वटिनाकम रुपयाल तीस दिदा हकी मुलु मुदले वटिनाकम इतिं अपिट दीलतीन मुदलकिन सीट अटक वटिनाकम एनं अपि इसल वागेमाई प्रतिशत सीट अटक वटिनाकम देनवनं समानाई केला रुपयाल तीस दिदा हट मुलुमुदले वटिनागम किया एना हारदा है गुड़वाल सीर सिया में सिया एक याने कुछ रात दे रुपया लक्ष्य हाथर है रुपया लक्ष्य हाथर है बिंदु पहाड़ बिंदु का ना हारी डटी है ना तो बालन अन्न आप आओ खाले आश्चर्य कैटलो आ देंग आपे काटते तो पुलवा नहीं होया नहीं देंग खाले पीड़ित मात्र कैटलो कोरा नहीं तो हेतु को काटते तो अन्न देंग करा गाना पुलवा में नो नहीं सुबह तो बंग ही तरह देंग सुबह तेरे पुलवा में ओके कराने के कराने तो हेतु को काटते तो अन्न देंग पुलवा होया एच किया ने पै किया ने का सुबोध अब यार पौड़ी काले करे हाय ये भी माता के नाम पे है पै किया ने का आवर्स किया ने का सुबोध राम तक आये ने का हाय बांटे देवती पर फिर ना हाय काल कलाप वेला क्या ने मैंने मेतना वेला आव दी लती है इतना वेला आवे वेला पहालवाई दासे थी है ना मेथड टेन अगर ताबे आ किस रेट है ना थोड़ा दाहताई मेथड टेन अगर ताबे आ किस रेट है ना दाह अट्टाई दाह नावे आई विस्साई मेथड टेन अगर ताबे आ क्या ना इना विसी एकाई थी है मेथड टेन थी विसी एकाई थी इना ग्रीनिच चले वेला वकी है दर विसी एकाई देती ताई थी है देती तो लिया नेतं इच दान होनी देती तो लिया नेतं इच दान हो विषय का ही देती ताई ती है दावसत्ता हने नहीं नहीं दावस्वे विनाश्य नहीं है इरी दमा दमा आरोग्यलंग वेलाव पासरो तुनाई ती है नेगलंग वेलाव पासरो नाभियाई ती है दावसे वेलाव एक अने वेलाव विनाश्य नाड़ दावसे विनाश्य नहीं है एक मत
විසි දෙක විසි තුන හරි එතනින් පස්සේ එහෙම නම් සංඛ්‍යා රේඛාව අඳිනවා නම් වැඩි ලේසි හරි ඊළඟට යමු 24 ට අපිට කියනවා 3 10 7 දශම සංඛ්‍යාවක් කරන්න ක්‍රම දෙකකට කරන්න පුළුවන් ඉතින් ඕනේ නම් මේක මිශ්‍ර සංඛ්‍යාව විෂම සංඛ්‍යාව කරගත්තොත් ලේසි වගේ 10 37 ඔබ දශම සංඛ්‍යාවක් කරොත් එහෙමනම් 3.7 37 විදන්නට තියෙන්නේ 10 පිළිතුර 3.7 බලන්නකො හරියද කියලා 37 10 බෙදලා බලන්න පුළුවන් ඔයගලන්ට හරියද හරි ඊළඟට ජගත්ගේ මාසික වැටුප රුපියල් 37900යි එතකොට 37900 කියන්නේ එයාගේ මාසිකම වැටුප ඒ කියන්නේ මුළු වැටුප තමයි 37000 කියන්නේ ඒ කියන්නේ 100ට කොච්චරක වටිනාකමද 100ට 100ක් 100ට 100ක වටිනාකම තමයි රුපියල් 37900 කියන්නේ එහෙනම් අපිට පුළුවන් ටක් ගාලා 100ට 1ක වටිනාකම හොයාගන්න එහෙනම් 37900 100ෙන් බෙදමු ඒ කියන්නේ රුපියල් කොච්චරක්ද 379 මෙන්න 100ට 1ක වටිනාකම 100ට 1ක් කියන්නේ එහෙමනම් කොච්චරක්ද රුපියල් 379 අහන්නේ මොකක්ද ඔහුගේ වැටුප 10% කින් වැඩි වෙලානේ එතකොට වැඩි වූ ප්‍රමාණය කියන්නේ 10%ක් එහෙනම් 10% ක වටිනාකම කියන්නේ 1ක වටිනාකම 379 නම් 10ක වටිනාකම වයන් මේක 10 ගුණයක් කරමු එන රුපියල් 3790යි. මොදයි උත්තරේ ගත් පිළිසකුත් ඉන්නවා. සතරුයි ඒ කියන්නේ වැඩේ හිතලා තියෙනවා හරියට. සම්පූර්ණ වැඩප කියන්නේ 37900ක්. ඒ කියන්නේ 100ක වටිනාකම. ඒතර 100ක වටිනාකම ඇවිල්ලා 37900 නම් ටග් ගාලා හොයාගන්න පුළුවන් 1ක වටිනාකම. 1ක වටිනාකම කියන්නේ 379. එතකොට වැටුප වැඩිලා තියෙන 10කින්නේ. එහෙනම් 10ක වටිනාකම බලන්න මොකද කරන්න ඕනේ? අපි මේක 10 ගුණයක් කරන්න ඕනේ. එහෙමනේ කතාව. රෝමාංක දෙක අහනවා එහෙමනම් ජගත්ගේ නව වැටුප කීයද කියලා. ඉතින් කලින් වැටුපට වඩා තව 3790ක් වැඩි වෙනවා. එහෙනම් 37900ට වඩා 3790ක් වැඩි වෙනවා. එතකොට කීයක් එනවද? රුපියල් 41690. ඒක ගත්තා එක්ක ඉන්නවද? හොඳයි. 41690. වැඩේ හරි කියලා තියෙනවා. ඔන්න ප්‍රශ්න අංක 24 25. ප්‍රශ්න අංක 24 ප්‍රශ්න අංක 25. හරිනේ වැඩි. කෙලිම ගන්න පුළුවන් බෙදලා ඒක අවුලන්නේ ඔව් මම දන්නා බිනුරි මොකද කරේ කියලා මම අර ඔක්කොම අල්ලලා පැහැදිලි කරන්න ඕනේ හින්දායි 100ට 1ක වටිනාකම බිනුරි ගත්තා බිනුරි හිතන විදියට ගන්නත් පුළුවන් මම දන්නා ඔයා හිතපු විදිය ඒ විදියට ගන්නත් පුළුවන් ඔයා කියන්නේ කෙලිම ඔබ 10ෙන් බෙදලා ගන්න පුළුවන් කියලා ඒකත් හරි වැරදි නෑ මම මේ පෙන්නුවේ හැමෝටම පැහැදිලි කරන්න ඕනේ හින්දා හරි අංක 25 හරි අංක 26 අන්න කෝණාශ්‍රිත ගැටලුවක් ඔන්න දැන් අපිට හම්බ වෙනවා. අපි අංක බලන්න කෝණ හොයන්න එහෙමනම් කවද හොයාගන්නේ මුලින්ම? මේක චතුරස්‍රයක්. මේ දීලා තියෙන බාහිර කෝණයක්. මේ දීලා තියෙන බාහිර කෝණයක්. මෙතන 90 නම් මෙතනත් 90යි. ඔන්න මේ බාහිර කෝණෙත් හරි. මේකත් බාහිර කෝණයක්. එහෙනම් බාහිර කෝණ සියල්ල එකතුවට සම්බන්ධයක් යමු. x ධන 2x ධන 2x ධන 90. සමාන වෙන්න ඕනේ අංශක 360කට අංශක 360කට හරිද එහෙනම් මේ ටික එකතු කරොත් 5x ධන 90 ළව ඍණ 90ක් දාමු එහෙනම් අනිත් පැත්තට ඍණ 90ක් දාමු
එහෙමනම් ධනණුව ඍණණුව කැපිලා යාවි 5 1 සමානයි අංශක 270යි අංශක 270යි x ධානි කරන්න 2 වැත්තම් 5න් බෙදලා දාමු x සමානයි එහෙමනම් AB 54ක් x ලාගේ එනවා 54ක් ඔව් ඔයගොල්ලෝ කියන කතාව හරි x ලාගේ එනවා අංශක 54ක් अंशकोला ඔන්න y වලට අදාළ අගේ ඔන්න කට්ටිය y වලට අදාළ අගේ y 126යි x ඇවිල 54යි ඒකත් අවුලක් නැහැ හරිද හරි හරි බලමු එහෙනම් ඊළඟ එක අන්ත 27 හරි අපිට කාර්සිය තලයක් දෙලා නැහැ කාර්සිය තලයක් ඇඳ ගන්න වෙනවා එතකොට අපිට කාර්සිය තලයක් ඇඳ ගන්න වෙනවා ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් හරි එවන ඔය කියන කාර්සිය දාලේ මත අපිට ලකුණු කරන්න තියෙනවා මුලින්ම x සමානයි ඍණ 3 රේඛාව. ඉතින් x සමානයි ඍණ 3 රේඛාව කියන්නේ x අක්ෂයේ ඍණ 3 කපාගෙන යන්න ඕන. ඔන්න x සමානයි ඍණ 3 රේඛාව. හරි ඒත් එකම y සමානයි ධන 2 රේඛාව. ඒ කියන්නේ y අක්ෂයේ ධන 2 හරහා යන රේඖාව. මෙන්න y සමානයි ධන 2 රේඛාව. ඒ රේඛා නම් කරන්නත් කියනවා. එහෙනම් මම මේක නම් කරන්නම්කෝ y සමානයි ධන 2 කියලා. මේ සමානයි මේ ඇවිල y සමානයි ධන 2 රේඛාව. මේක ඇවිල සමානයි x සමානයි ඍණ 3 රේඛාව. අන්තිමටම කරපු පාඩම කාර්සිය තලය. අන්තිම දවස්වල කරපු පාඩම. ඔය රේඛා දෙක ඡේදනය වෙන තැන කණ්ඩායම් ගොත් එහෙම අහලා නැහැ. අපෙන් අහන්නේ y සමානයි ධන 2 රේඛාව අඳින්න කියලා x සමානයි ඍණ 3 රේඛාව අඳින්න කියලා. බලන්න අංක 27 අඩුපාඩු හරියද කියලා. ඒ දීලා තියෙන කාර්සිය තලයේ සම්පූර්ණයෙන් පිරෙන ඒ රේඛාව අඳින්න. කාර්සිය තලයේ සම්පූර්ණයෙන් පිරෙන්න අඳින්න. අංක 26 අංක 27 ඔන්න හරි. හරි. යන්න ඊළඟ ප්‍රශ්නෙට එහෙමනම් අංක 28
आदेश बीज गणित हम फलम विहिदाली आदेश करो मना एक धन हतर आई धन हतर दाम असुआई मैं एक अंक विसि नवय आगे अरे असमान अडुकरान उत्तरे अंक विसी नवे बरपतल कारण एक सामान्य पर्धि कराने दे एक अवलाप नहीं हाँ बी पहात संधान अवस्था वाली कवर मुकद किया मुकद हरी उत्तर मेतन विस्सायतरी දකුණෙන් අංශක 60ක් නැගෙනහිරට හා දකුණෙන් අංශක 70ක් බටහිර දිශාවට ඔන්න කාරණය. ඔන්න අදාළ පිළිතුර. अंतिम
අනිත් ඉලක්කන් ටික ටොන් වලට එහෙනම් ටොන් 25යි කිලෝ 8යි ඔන්න අංක 31 ඒකේ තවුලක් නැහැ නේද හරි ඊළඟ කාරණේ අංක 32 සෙන්ටිමීටර් 62 දෙක කම්බියකින් ඍජුකෝණාංශයක් සාදයි නම් එහි දිග පළලේ එකතු හරි මොකක්ද කියන්නේ අපිට අපිට හදනවායි කියලා කියනවා ඍජුකෝණාංශයක් හරිද සෙන්ටිමීටර් 60ක් දිග කම්බියකින් ඍජුකෝණාංශයක් වුණ ඍජුකෝණාංශයක් හැදුවා ඉතින් අපි දන්නවා මේ පැති දිග x නම් මේ පැති දිගත් x නේ මේ පැති දිග y නම් මෙයාගේ මේ පැති දිගත් y නේ එහෙනම් මේ සම්පූර්ණ වට ප්‍රමාණය තමයි 60 කියන්නේ ඒ කියන්නේ දිගයි පල්ලයි වගේ දෙගුණයක් තියෙනවනේ මේක ඇතුලේ එහෙනම් දිග පැත්තයි පල්ල පැත්තයි එකතුව කියන්නේ දිග පැත්තයි පල්ල පැත්තේ එකතුව කියන්නේ සම්පූර්ණ මුළු පරිමිතියෙන් කොච්චරද භාගයක් නේ ඒ කියන්නේ සෙන්ටිමීටර 30 एक याने सेंटीमीटर तो त्याग मुको तो दिग्गज पैती देखा ही पाले पैती देखा ही गाने एक तू वेला ने हैटा है दे एना दिग्गज पैती एक कोई पाले पैती एक कोई नहीं हाल दिग्गज हाँ पाले एक तू आरक्षिम बाग या हैटा निवे ही बिनु रहे तो बटर दिग्गज हाँ पाले पैती एक तू वे ने कुछ राद्दर दिग्गज पैते कु දිගේව කොටස් දෙකක් වෙනවා පළල කොටසුත් දෙකක් වෙනවා එතකොට එක එකනේ අපෙන් අහන්නේ එතකොට කොටස් දෙක දෙකම આવොත් 60ක් වෙනවා එහෙනම් තනි කොටස આવොත් එකෙන් භාගයක් වෙනවා ඒ කියන්නේ 30 අංක 33 වර්ගමූලයේ කොටසක් පළමුව අපි ඒක දර්ශක ආකාරයෙන් ලියාගමු දෙකේ දෙකයි මෙතන දෙකේ දෙකයි කොහොම දෙකේ වැටව හතරක් ඉන්නවා තුනේ පැටව ගත්තොත් දෙන්නේ කියලා. එහෙනම් කොක්ක ගැලවෙනවා බලය දෙකට බෙදෙනවා. එහෙනම් දෙකේ පැටව දෙකයි තුනේ පැටව එකයි. කොක්ක ගැලවෙනකොට බලය දෙකෙන් බෙදෙනවා. අන්න ඒකයි මතක් කරගන්න ඕන. එහෙනම් දෙකේ දෙවෙනි බලය කියන්නේ දෙකේම පැටව දෙන්නේ තුනේ පැටව එකනේ. තුනේ එක කියන්නේ. එහෙනම් දෙවරක් දෙක හතරයි. හතර වරක් තුන අන්න 12යි. ඔන්න කෙටි ප්‍රශ්න අංක 33. दर्शक पाठम ऋण दर्शक यदि मम क्यूनाम बलया मेके आगे इकाई हे मित्र उत्ते बलया उत्तरे ऋण मिथन ऋण के दिवनी बाले इतनी आगे ना अभी हरिदास बाले बाले ऋण
ඊළඟ එක ධන උනේ ඉරට්ටේ බලයක් හින්දා ඊළඟ එක ඍණ උනේ ඔත්තේ බලයක් හින්දා දාර්ශනික නීතිය තමයි මොකක්ද ඔත්තේ බලවලදී ඍණ වෙනවා ඉරට්ටේ බලවලදී ධන වෙනවා කියන්නේ එකේ ඕනෑම බලයක් එකමයි ඒක ධනයකද ඍණයකද කියලා තීරණය වෙන්නේ ඔත්තේ ඉරට්ටේ මත ඉරට්ටේ නම් ධන ඔත්තේ නම් ඍණ ඔන්න 32 33 34 दशमतियागन बेदन बै दशमी बात करो उड़ाई දහයෙන් ගුණ කරන්න ඇති දැන් ඔයගොල්ලෝ දන්නේ අයියෝ ඔක දහයෙන් ගුණ කරන්න කියන එක දශම ස්ථාන එකක් තියෙන හින්දා එතකොට මේ දශම තිත එක ඉලක්කම පස්සට යනවා හරි ඔක්කොම කියලා දෙන ඉවරයි දැන් දශම පාඩමේදී එහෙනම් උත්තරේ 10යි හරි එහෙනම් මේක ඊළඟට බලමු මෙතන කෝණේ A නම් මේ කෝණේ A මේ කෝණේ C නම් මේ කෝණේ C මේ කෝණේ B නම් මේ කෝණේ B එතකොට ඇත්තටම මේ ABC කියලා කියන්නේ ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණ තුනක් ඒගෙන අභ්‍යන්තර කෝණ තුනක්. එහෙනම් මේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයක් වෙන්න ඕනේද? අංශක 180යි. කී දෙනෙක් හරිද දැන් ওই දෙක? අභ්‍යන්තර කෝණ තුන තමයි ওই පිටින් පෙන්නලා තියෙන්නේ. අපි රවට්ටලා තියෙන්නේ. ඇත්තරම ගත්තොත් ප්‍රතිම කෝණ වලින් ඊයේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ ටිකම තමයි. සමහරක් පිට 35 වරද්දලා ඇති 3 බෙදීම 0.3 කියලා ලියාගන්න නැතුව 0.3 බෙදීම 3 කියලා ලියාගත්තොත් उत्तर बिंदु दशम एक बिंदु दशम तुन बेदीम तुन ने तुन बेदीम बिंदु दशम तुन एक हरिगस गांट इतने पास से मम्मी आना बलंट तीस हाथ पाद संख्या रेखा वे निखिल अड़ुकिरी मक दक्वा ऐत मैं पैनल तीने निखिल अड़ुकिरी मक लो मुखांदे ही आगे ऐना मुखांदे में ही आगे केला हम ओ मुखांदे ही था निखिल अड़ुकिरी मक लो पैनल दे अंतिम මේ පැත්තටනේ ගිහිලා තියෙන්නේ ඒ කියුවේ වම් පැත්තටනේ ගිහිලා තියෙන්නේ ඒ කියන්නේ ඍණ පැත්තටනේ එහෙනම් මෙතන තියෙන්නේ නැති අනිවාර්යයෙන්ම මොකක්ද ධන අගය එහෙනම් ධන කීයද තියෙන්නේ නැත්තේ ඔව් හතරක් තියෙන්න ඕනේ ඇයි ධන හතරක් තියෙන හින්දා තමයි එයා ආපස්සට යන්නේ එයා ආපස්සට යන්නේ ඇයි මේ පැත්තට ගිහියා මුලින්ම ධන දෙක ඒක ලකුණු වුණා ධන දෙක ගාවින් අතර වුණා ඊට පස්සේ එයා යන්න ඕනේ හරිනම් ධන පැත්තට හතරක් හැබැයි ධන පැත්තට හතරක් නොයා එයා වම් පැත්තට හතරක් ගිහිලා තියෙනවා. ඇයි එයා වම් පැත්තට හතරක් ගිහිලා තියෙන්නේ? එයා වම් පැත්තට හතරක් යන්නේ හේතුව මෙතන තියෙන්නේ මැද්දේ අඩු කිරීමක්. නිකිල අඩු කිරීමක් කියලානේ කියන්නේ. ඒ නිසා එයා ගිහිලා දේ. එහෙනම් මොකද අවසානයේ නතර වෙන තැන උත්තරේ? ඍණ දෙක. මේකයි උත්තරේ. අවසානයේ නතර වෙලා තියෙන තැන තමයි අපේ පිළිතුර තියෙන්නේ. උත්තරේ ඍණ දෙකයි. බින්දුව ගාවින් පටන් ගත්තා ධන පැත්තට දෙකක් දුවලා ආපහු සැරයක් ධන පැත්තට හතරක් කියන්නේ නැතුව ඍණ පැත්තට හතරක් ගිහිල්ලා නතර වෙලා තියෙනවා අන්න උත්තරේ කීය ගාවද ඍණ දෙක ගාව. අරක තමයි ගැටලුව. ඒගොල්ලෝ ඒ ගැටලුව අහන්නේ කෙලිම ඔයගොල්ලෝ උත්තරේ දැම්ම නම් ඇති ඍණ දෙක කියලා. මම ඔන්න ගැටලුවත් පෙන්වුවා ඔයගලට. ඕක තමයි ගැටලුව. ධන දෙක අඩු කිරීම ධන හතර කියන එක තමයි ගැටලුව. ඒක තමයි ඔය සංඛ්‍යා රේඛා මත ඒගොල්ලෝ ලකුණු කළේ.
ඔන්න අංක 37 පිළිතුර ඍණ 2 අවසානයේ ඊ හිස තියෙන තැන එතනින් තමයි ගාන පටන් ගත්තේ මම එතනනේ නතර වෙලා තියෙන්නේ එතන තමයි උත්තරේ එතන තමයි අපේ උත්තරේ ඔව් ඒ නිසා කෙලින්ම ගන්න පුළුවන් අගේ කොහොමද මාක් කළා හැබැයි ගැටලුව මොකද්ද කියලා අමීෂ ඇහුවා අපි ගැටලුව ලියා ගන්න දැනගන්න එපා ඒකයි මම ගැටලුව ලියලා පෙන්නන්නේ ओके ना हरी लेसी अतरम रीन देख दाने वितराई होने अबे ये तीन उतना अपने वैदगत ने गैटलू है वो था दिशे वाती भागे एक आय माँग उगलांटे गैटलू है बिन्दु वो ये उत्तरे ना ना मुकाद्दे गैटलू भी है ना हरी तीस साठ अभी आवश्यक ना वाशे निकलने का तो पार्ट ලමුන් 11 දිනක් සිටින කණ්ඩායමකට ලබා දුන් මුල් ලකුණු සංඛ්‍යාව 20ක් වූ ගණිත ප්‍රශ්න පත්‍රයක් සඳහා ලබාගත ලකුණු තමයි වෙදිලා දෙන්නේ. මෙම දත්ත සමූහයේ මාතය. ඒ කියන්නේ වැඩිම වතාවක් ලියවි ඇති අගය. වැඩිම වතාවක් ලියවි ඇති අගය. ඒ කියන්නේ අනේ අපි මාතය කියන්නේ. මොකද එහෙමනම් ගන්න වෙන්නේ. වැඩිම වාරයක් ලියවි ඇති කාරණේ. මට පේනවා 13 කියන එකද කොහෙද? एक लीवेला दीना तुम मतावा एमने एना माते तर तुर वेने माते दाते वेने मुकाग्द दहातुन औ एक नांग हरी माते तर तुर वेने दहातुन वेडिम मतावा लीवेला दीने अन्ने एक तमाई माते හරි එතනින් පස්සේ එහෙමනම් අන්තිම ප්‍රශ්න දෙක මුදලක් A හා B අතර 2:7 අනුපාතයට බෙදෙනවලු. ඒ කියන්නේ A ට කෑලි 2යි B ට කෑලි 7යි එන්න. A ට ලැබෙන මුදල මුළු මුදලේ භාගයක් විදියට දක්වන්නලු. ඉතින් A හා B අතරනේ බෙදාගන්නේ ඔබ. A හා B අතර බෙදාගන්නේ කොයි ආකාරයෙන්ද 2:7ට ඒ කියන්නේ A ට කැලි 2යි B ට කැලි 7ක් වෙන විදියට. එහෙනම් මුළු කොටස් ගන්න හෙව්වොත් මුළු කොටස් ප්‍රමාණය වෙන්නේ කොච්චරද? මුළු කොටස් ගණනය වෙලා 2යි 7යි. මුළු කොටස් ගණනය වෙලා 9යි. හරිද? අහන්නේ A ට ලැබෙන මුදල කොටසක් විදියනේ. එහෙනම් A ගේ කොටස. එහෙනම් A ගේ කොටස වෙන්නේ මුලකොටස් ඔක්කොම 9යි 9 පංගු 2 9 පංගු 2 බලන කතාව එහෙමද කියලා ඔක්කොම කොටස් 9යි ඒකෙන් කොටස් 2ක් A ට ලැබෙනවා එහෙනම් 9 පංගු 2යි 9 පංගු 2 ඒකත් සාර්ථකයිනේ ඒ වෙලෙත් සාර්ථකයි වුණා प्रश्न का हाथ लिए अवसान कारण वर्ग मूल्य उन्हें बलागन तेरी चनैती काटी है पांसी हत्या वर्ग मूल्य होने विधि पलवीन बेटे यार पड़ी काले हाई दी गिना गान वागे प्रथम का संख्या वाली हर कूपो को है दिया भी करे मेरे प्रथम का संख्या वाली बेदा गांडो बेदा गने यांडो ने प्रथम का संख्या वाले बला आकार එහෙමනම් දෙකේ වැටව 1 2 3 4 5 6ක් වෙනවා දෙකේ වල 6ක් වෙනවා 3ේ වැටව වෙනවා 2ක් ඔන්න එහෙමනම් පෙවින්දි අපි ඕක ලියාගත්තා දර්ශක අංකනේ ප්‍රථමක සංඛ්‍යාවල බලාකාරයෙන් ලියාගත්තා දැන් උතන්ට වෙනකන් තේරුණාද ඉතින් දැන් අරක බෙදෙන විදිය නම් මම දන්නේ නැහැ ඒක අනිවාර්යෙන් අපේ ළමයින්ට පැහැදිලි වෙන්න ඕනේ 576 දෙකෙන් බෙදුවාම 288ක් එන්නේ කොහොමද කියන එක උඩ පීප් බලනවනම් 8 ඉන්න සුදුසු නැේද හරිද 8 ඉන්න සුදුසු නෑ එහෙනම් දැන් 8 නෙවෙයි දැන් 9 තව සතියකින් 9 එහෙනම් 576 හිතෙන් බෙදන්න බැරි නම් පැත්තක කොලේක හරි බෙදලා බලන්න 288ක් කියේ ආපහු දෙකෙන් බෙදන්න 144ක් කියේ අන්න ඒ විදිහට එක දක්වා බෙදන්න එතකොට එනවා දෙකේ පැටව 6 දෙනෙක් ඒත් එකම 3ේ පැටව දෙන්නේ හරිද නීතියක් තියෙනවා මොකක්ද නීතිය
හරිද නීතිය තියෙනවා මොකක්ද කොක්ක ගැලවෙනකොට මේ වර්ගමූල කොක්ක ගැලවෙනකොට බලයට මොකද වෙන්නේ බලය දෙකෙන් බෙදනවා කියලා කිව්වා ඒක නීතියක් හේතුව මට පැහැදිලි කරන්න පුළුවන් 11 වසරට ගියාට විතරයි ගියාට පස්සේ විතරයි දැන් මට හේතුව පැහැදිලි කරන්න බෑ ඔයගොල්ලන්ට එහෙමනම් මේ වර්ගමූල කොක්කෙන් මොකද වෙන්නේ මේ ඇතුලේ තියෙන බල සියල්ලම දෙකෙන් බෙදෙනවා එහෙනම් කොක්ක ගැලවෙනකොට බල ටික දෙකට බෙදෙනවා කිව්වා එහෙනම් දෙකේ කිවෙනි බලය දෙන්නේ තුන්වෙනි බලය තුනේ කිවෙනි බලය දෙන්නේ බලය දෙකට බෙදෙනවානේ තුනේ බලවෙනි බලය ඔච්චරයි එහෙනම් දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙකේම පැටව තුන්දෙනෙක් තුනේ බලවෙනි බලය කියන්නේ තුනේම පැටව එක්කෙනෙක් ওই ටික වැඩි කරලා දාන්න තේ එහෙනම් දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8වරක් 3 අන්න 24යි ඕකයි කතාව වෙන්නේ හරිනේ පෙබින්දි වැඩි ඕක තමයි කතාව එහෙම කරන්නත් පුළුවන් අමීෂා ඒ වුණාට ඔබ ගොඩක් කට්ටියට පේන්නේ නැති හින්දායි මම ওই විදිහට කරලා වෙන්නේ හරි හිතෙන් ගන්නත් පුළුවන්ලු ඇත්ත ඒ වුණාට එතන මේ නීති ටික ගොඩක් අයට අමතක හින්දායි මම ඔක අමෝටම පැහැදිලි වෙන විදිහට කරලා වෙන්නේ හරිද අපි ළමයි හරි ඔන්න අද දවසේ පුළ ලොකු වැඩ ප්‍රමාණයක් කරා ප්‍රශ්න පත්‍ර දෙකක් ඇත්තනම 20 ගොඩවල් දෙකක් හරි කෙටි ප්‍රශ්න 40ක් අද සාකච්ඡා කරා ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයේ අපි වට දෙකකදී කතා කරා ඇත්තටම කිව්වොත් ඒ වට දෙක කතා කරද්දී අපි දැනට කතා නොකර හිටපු කාලය පිළිබඳව කතා කරන්න පුළුවන් වුණා පරිමාණ රූප පිළිබඳව කතා කරන්න පුළුවන් වුණා ඒ දෙකම අපිට කතා කරන්න පුළුවන් වුණා සම්භාවිතාව යටතේ කොටසක් හරිද සහ ටෙස්ලා කරන්නේ පිළිබඳව කොටසක් අපි ඊළඟ දවසේ කතා කරමු අපේ දෙවෙනි කොටසේ ප්‍රශ්න පිළිබඳව එතකොට නැවත වතාවක් අපිට කරගන්න බැරි වුණු කොටස් පිළිබඳව නැවත කතා කරමු හරිද ඊළඟ දවසේ අපි කතා කරමු ඒ නිසා කරුණාකර දැන් ඔයගොල්ලෝගේ papers තව දෙකක් තියෙන්න ඕනේ මේ කියන්නේ මේ ටියුට් එකේ තව දෙවෙනි කොටස තියෙනවා ඊට අමතරව මම තව PDF එකක් කියවුවා ඒක තියෙනවා ඊට අමතරව මේ මාසෙ තුල අපි කතා කරන්න දුන්න තව paper එකක් තියෙනවා ඔක්කොමටි කතා කරගන්න බැරි වෙයි කතා කරන්න පුළුවන් සීමාවේ කතා කරද්දී ඒ නිසා කරුණාකර ඔය කරුණු ටික හැකි පමණ ඉවර කරලා තියන්න මේ දවස් ටිකේ ඉස්කෝලේ පන්ති මං හිතන්නේ නැතුව ඇති නිවාඩු දීලා ඇති ඒ නිසා ඉවර කරලා තියන්න හරිද මං හිතනවා අද දවසේ කට්ටිය වැඩක් ගන්න ඇති ප්‍රයෝජනයක් ගන්න ඇති ඒත් එකම පැහැදිලි වෙන්නේ නැති මොකක්ද අද කරේ කියන්නේ හරිද අඩුපාඩුවක් වුණා නම් ආපෞසනයක් රෙකෝඩින් එක බලලා අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න හරි වැඩේම නම් මෙතනින් අතර කරන්නම් පැමිණීම නම් මට සතුරුදායක නැහැ ගොඩක් කට්ටිය ඇවිල්ලා නැහැ දැන් ඇදි වෙලා ඇති ගොඩක් කට්ටිය කමක් නැහැ එන කට්ටිය වෙනුවෙන් සාධාරණයක් කරන්න ඕනේ නිසා වැඩේ මං කරේ හරි එහෙමනම් හරි වැඩේ එහෙමනම් අතර කරන්නම් අද දවසේ එහෙනම් ඔක්කොමලට සුබ නත්තලක් නැවත හම්බ වෙමු එහෙමනම් ඊළඟ දවසේ හරි උත්සන්නයි ඔක්කොමලට